දම් සිහනද වජිරාසන මත වැඩහිඳ විදුරු නැන බලින් සපිරුණු නුවන විහිද වූ මුනිදුන් සදා වඳිමි මම් බෝධි මූලයේ සෙවනිදී පුදා දිවි උතුම් නිවනට සේනා ඇති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවන් ලැබූසේක මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතු ඵල දහම් විමසා මහවිදුරු නෙන බලයෙන් ඇතිතතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ මහවිදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවනැති දෙවී මිනිසුන් තුළ නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවනට මම් නෙමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සැමවිට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම් නෙමි වැඳ වැටි සිරසින්
සෝවන් වූ සිතින් හැම විට වන්දනා කරම් ඒ උතුම් බෝධිනුවනට මම් නමී වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද අපි උදේ වරුවේ ඉගෙන ගත්තේ ගද්දූල බද්ද කියන බුද්ධ දේශනාව. ඒ දේශනාවේදී අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා අපේ මේ සංසාර ගමන අදයියේ හටගත් එකක් නොවේය කියලා. මේකේ පටන්ගත්තු තැනක් ලෝකෙ කිසි කෙනෙකුට හොයන්ට බෑ කිව්වා. මේ පටන්ගත්තු තැන හොයන්ට බැරි මේක හේතු නිසා ප්‍රධාන හේතු දෙකක් මේකට මුල්ලුනා කිව්වා. අවිද්‍යාවෙන් මේ සත්‍යා වැහිලා ගියා පළවෙනි එක. දෙවැන්න තෘෂ්ණාවෙන් බැඳී ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහා සාගරය වියලි නැති වී යන දවසක් එනවා. ඒ ආකාරයෙන් මේ සත්‍යා නිවනට යන්නේ නැහැ කිව්වා. සත්වයාගේ ගමනේ මහා සාගරයේ සිඳී යන දවසක් තිබේ කිව්වා. අපි කිව්ව මහා සාගරයේ සිඳෙන්න තව අවුරුදු කෝටියක් යයි කියලා. නමුත් අවුරුදු කෝටියකින්වත් අපි එක එක්කෙනාගේ ගමනේ අවසානයක් නැහැ කිව්වා. ඊළඟට උන්වහන්සේ වදාලා මහා පෘථුවිය සුන්න දූලි වෙලා යයි කිව්ව දවසක. ඒත් මේ සංසාර ගමන නම් එහෙම නැති වෙන්නේ නෑ කිව්වා. දන්වැලකින් ගැට ගහපු සතෙක් කනුව වටේ කැරකෙනවා වගේ පංච උපාදානස්කන්ධේ නැමැති දුකේම බැසගෙන ඉන්නවා කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැද්ද? කෙටියෙන් කියනවා නම් සංක්ෂේපෙන් කෙටියෙන් කිව්වේ හකුලුවා කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක කිව්වා. ඉතින් ඒකට උපකාරී වෙන දේශනයක් අපි දැන් අහන්නේ මහාලි සූත්‍රය. සංගතනිකායමයි ඒ දේශනාව තියෙන්නේ.
විශාලා මහනුවර මහවණේ කූටාගාර ශාලාව ඒ කිවේ උස් මුදුන් වහල්වල් ඇති ශාලාවක් හදලා තිබුණා විහාරස්ථානයක් විහාරයක් බුදුරජාණන් වහන්සේගේ වැඩ සිටියේ එදා ලිච්ඡවි රජෙක් හිටියා මහලි කියලා මහලි කියන ලිච්ඡවි රජුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ගිහිල්ලා උන්වහන්සේට වන්දනමාන කරලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ එකත් පස්ස වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා පූර්ණෝ බන්තේ කස්සපෝ ඒව මාහ ස්වාමීනි පූර්ණ කස්සපයා මෙහෙම කියනවා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය කියන ප්‍රදේශේ රජගහනුවර ඊළඟට විශාලා මහනුවර ඔය ඒරියා එකේ සවැත් නුවර ඔය ප්‍රදේශේ ශාස්ත්‍රුන් වහන්සේලා හැටියට පෙනී හිටපු මිනිස්සු හිටියා. නිගණ්ඨනාථ පුත්‍ර එක්කෙනෙක්. අජිතකේස කම්බල එක්කෙනෙක්. පගුදකච්චායන එක්කෙනෙක්. සංජය බෙල්ලට්ටි පුත්‍ර තව එක්කෙනෙක්. මේ ගොඩේ තමයි පූර්ණ කස්සපත් හිටියේ. එතකොට මේ පූර්ණ කස්සප කියන මේ කෙනා එයත් අවබෝධ වෙච්ච කෙනෙක් වගේ තමයි මිනිස්සුන්ට එයාගේ දේ කියාගෙන ගියේ. පූර්ණ කස්සප තමයි කිව්වේ මේ වීරියක් උත්සාහයක් කියලා එකක් ගන්න එපා කිව්වා. බලා විමුක්තියක් වෙනුවෙන් මහන්සි වෙන්න එපා නිකන් හිටහන් කිව්වා. දැන් බලන්න තර්ක කර කර ඒක කියනකොට ඒ වහන්නත් මිනිස්සු හිටියා. ඊට පස්සේ කිව්වා කන්දක් උඩට නූල් බෝලයක් අරගෙන ගියහම කෙනෙක් ඒ නූල් බෝලේ කොන නූලේ කොන අරගෙන නූල් බෝලේ වීසි කරනවා. ඒකර නූල් බෝලේ යන්නේ අර නූලේ දිගේ ප්‍රමාණයට විතරයි. එතනින් එහාට නූලේ නූල් බෝලේ ගමන් කිරිල්ලක් නෑ. ඒ වගේ උඹලා කලබල නොවි හිටින් කිව්වා මිනිසුන්ට. කලබල නොවි හිටින් 84,000ක් යෝනිවල ඉපදුනාට පස්සේ නිකාම විමුක්තියට යයි කිව්වා. කිව්වා නැති මෙයා කියනවා. එතකොට මේවා ඉතින් ලිච්ඡවි මහලි ලිච්ඡවි කියන ලිච්ඡවි රජුරුවන්ටත් මේක අහන්න ලැබුණා මුන් දෙකන්. කවුද මෙයා? පූර්ණ කස්සපගෙන්. එතකොට මේ පූර්ණ කස්සප කිව්වේ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පූර්ණ කස්සප මෙහෙම කියනවා. නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය. මේ සත්වයා කිලුටු වෙන්න හේතු වෙච්ච මුකුත් නැහැ කිව්වා. දෙමළ නේවත් අහන්න මිනිස්සු ජීවමාන බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා. එහෙනම් මේ කල ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියානේ. මෙව මොනවද බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ වදාළ මං සවැත් නුවර ගණ්ඩම්බ කියන අඹරුක්ෂේ සෙවණේ ප්‍රාතිහාර්ය පානවා කිව්වා. මුළු සවැත් නුවරම අඹගස් ගලවලා අයින් කරන්න පුළුවන් වුණානේ. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර ඊළඟට අනිත් අයගෙ ගිහිල්ලා කිව්වා. ඒගොල්ලන්ට සපෝටර්ස්ලා ඉන්නෝනේ. ගිහිල්ලා කිව්වා. කිව්වා හරි වැඩේ යන්න ත්‍රිමණ ගෞතමයන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ තහනම් කළා තියෙන්නේ ශිෂ්‍යයන්ට විතරයි. තමන්ගේ ශ්‍රාවකයන්ට විතරයි. උන්වහන්සේට පාණ්ඩ පුළුවන් ඒ කියන ආගන්න ප්‍රකාශය කළා තියෙන්නේ. සවැද්දුවර මේ ගණ්ඩබ්බ වෘක්ෂයේ සෙවණේ මේ 이르දිපාති ආර පහනවාය කියලා. හා එහෙමද? ඒක අඹගහත් යන්ට එපා එහෙනම් කිව්වා. සවැත් නුවරම අඹගස් ගලවලා අයින් කරන්න පුළුවන් වුණා නම්. එතන අපිට හිතාගන්න පුළුවන් නේද ඒ කාලේ තිබිච්ච
මතවාදවල හැටි. ඉතින් ඒ නිසා තම තමන්ගේ මතය කියවගන්න ලෝකෙ මිනිස්සු ගොඩක් ආසයිනේ. ඉතින් මෙයාගේ මතේ, පූර්ණ කස්සපගේ මතේ තමයි නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං කිලේසාය, සත්වයන් කිලුට වෙන්න හේතු මුකුත් නැහැ කිව්වා. අ හේතු අපච්චයා සත්තා සංකලෙස්සන්ති, සත්වයා හේතු ප්‍රති රහිතව කිලුට වී යනවා කිව්වා. සත්වයා හේතු ප්‍රත්‍යක් නැතුව කිලුට වෙලා යනවා කිව්වා. ඒකට කරන්න දෙයක් නැහැ කිව්වා. ඒකට කිලුට වෙද්දී නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධියා, සත්වයා පිරිසිදු වෙන්නත් ආයි කරන්න දෙයක් නැහැ කිව්වා. අ හේතු අපච්චය සත්තා විසුද්ධಂತಿ, හේතු ප්‍රත්‍ය රහිතව සත්‍යය පිරිසිදු වෙනවා කිව්වා. සමහර විට මෙයා මේක කියන්නේ ඇත්තේ ඔන්න මිනිහ මිනිස්සුෙකුට කේන්ති යන මොකක් හරි ප්‍රශ්නයකට. එතකොට එයාට හොයාගන්න බැයි මේ කේන්ති ගියේ කොහොමද කියලා. එතකොට එයා හිතුවා මේක ඉබේ ඇති වුණා. ටිකක් වෙලා යනකොට ওই කේන්තිය සාන්සිදී නැති වෙලා සාන්ත වෙනවා. එතකොට මෙයා හිතන්න ඇති ආ මේක නැතුව ගියානේ, දැන් මොකද ප්‍රශ්නය නැහැ නේ. එතකොට ඇයි මේ පුද්ගලිය දන්නේ නැහැ අනුසය කියලා එකක් තියෙන බව. අනුසය කියලා බුදුරජාණන් වහන්සේ බදාලා මේ කෙලෙසුන්ගේ ක්‍රියාකාරීත්වයක්. අනුසය කියලා කිව්වේ මේ පිටින් පේන්න නැහැ. දැන් පිටින් Tamante බැලුවට හොයාගන්න බෑ. හැබැයි ඇතුලෙන් වැඩ කරනවා. ඇතුලින් වැඩ කරනවා. ඒකට තමයි අනුසය කියන්නේ. අයෝනිසෝ මනසිකාරී දෙනකොට ඇතුලින් වැඩ කරපු එක නැගිටිනවා. ඒකට කියනවා පරිඋත්ථාන. හිතපු නැති විදියට කෙලෙස් හට ගන්නවා. ඒකට කියනවා අර හිත ඇතුලේ තිබිච්ච එක උඩට ආවා. ඒකට කියනවා පරිඋත්ථාන කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නිකලෙස් කියලා හිතාගෙන ඉන්නවා. දියුණුවේ කියලා හිතාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක්තරා භික්ෂුන් වහන්සේලා 39ක් රහත්ය කියලා හිතාගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ආවා. දැන් අපි හරි ඔක්කොම කරගත්තා. අපි දැන් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා අපේ පාරිශුද්ධ බව කියන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් ඇරියා. කෙලීම මෙහෙන්න එපා, සෝහනට යන්න කිව්වා. එතකොට බලන්න මේ සමාධියෙන් වැහිලා තිබුණා. සෝනට ගියාම මේ ළඟදි මැරිච්ච මේ කාන්තාවකගේ සිරුරක් සෝණි තියෙනවා. මේ සත්තු කන්ට මේ සිරුර එයට මෙයට ඇදලා අප්‍රකට ස්ථාන ප්‍රකට විලා. අර භික්ෂුන් වහන්සේලාට රාගය හටගත්තා. ඒකට කියන්නේ පරිඋත්ථාන. පරිඋත්ථාන කිව්වේ නැගිට්ටා, අවදි වුණා. ඇතුළේ වැඩ කර කර තියෙන දේක් තමයි අවදි වෙන්නේ. ඇතුළේ නැති දේවල් නැගිටින්නේ නැහැ. එතකොට අනුසය කියලා කියන්නේ ඇතුළෙන් ක්‍රියාත්මක වෙවි තියෙනවා. පරිවුට්ටාන කියන්නේ අරමුණක් ස්පර්ශ වුණාට පස්සේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක ඒක ඉස්මතු වෙලා එනවා. ඒකට කියනවා පරිවුට්ටාන කියලා. සංයෝජන කියන්නේ ඒ ඉස්මතු විලහන ක්ලේශයට බැඳිලා යනවා. උපාදාන කියන්නේ බැඳිච්ච එකට ග්‍රහණය වෙනවා. එහෙම තමයි මේ කෙලසුන්ගේ ක්‍රියාකාරීත්වය මේ සත්‍යයට තියෙන්නේ. එතකොට මේවා කිසි දෙයක් දන්නේ නැහැ. මොකද මේවා ඔක්කොම හොයාගත්තේ බුදුරජාණන් වහන්සේනේ. මේ ලෝකේ පින්වත්නි දැන් ඔන්න නිවන් අවබෝධ කරන පිරිස ඉන්නවා තුංගුල්ලක්. ඉන්නවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේලා ස්වයම්භූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරනවා. බුදු කෙනෙක් ඒ කියුවේ සම්බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයක් අවබෝධ කළොත් පමණයි මේ ලෝක සත්‍යයට පොදුවේ ඒක ලැබෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් පසේ බුදුවරු පහළ වෙනවා.
ඒ උන්වහන්සේලාත් ඒ තනියම නුවණ විමසලා 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 තමයි අවබෝධ කරගන්නේ. නිකලෙස් වෙනවා. හැබැයි ඒක විස්තර කරගන්න බෑ. ඒ අයට කියන්නේ පසේ බුදු කියලා. පසේ බුදුරු පහළ වෙන්නේ අපේ බුදුරජාණන් සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න කලින්. පස්සේ නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න කලින් පසේ බුදුවරු පහළ වෙනවා. මේ පසේ බුදුරුන්ගේ කාලේ අවසන් වුණාට පස්සේ ඔන්න සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා. පහළ වුණාට පස්සේ පසේ බුදුරුන්ගේ යුගය නෙමෙයි ඒක. ඒක කාගේ යුගයේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයේ. උන්වහන්සේ තමයි අප්‍රමාණ වචනවලින්, අප්‍රමාණ විග්‍රහ කිරීම් වලින්, අප්‍රමාණ විස්තර විවරණ වලින් තමන් අවබෝධ කරපු ධර්මය අන් අයට අවබෝධයේ පිණිස කියා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමකට විතරයි පුළුවන් තව කෙනෙක්ට අවබෝධ කරවන්න. එතකොට මේ අවබෝධ කරවන්න උවමනා ආකාරයට ධර්මය කියා දෙනවා. ලෝකේ අනිත්‍යයි දන්නේ නැහැ ඒක. මොකද නිගණ්ඨනාත පුත්‍රත් කිව්වා කරන්න දෙයක් නැහැ. උඹලා කලින් ආත්මවල දුක් විඳ මේ පව් රැස් කරලා තියෙනවා. මේ පව් නැති කරන්නට නම් ශරීරයට දුක් දීපන් කිව්වා. එතකොට ශරීරයට දුක් දුන්නා. දවසක් විශාලාවෙම තමයි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ ශරීරයට දුක් දෙන වද දිදී ඉන්න. දැන් මෙහෙම වද දෙන්නේ දකින්න නැහනේ. දැන් කාලේ ඉන්දියාවෙත් නැහැ. එහෙම ලොකුවට වද දෙන්නේ දකින්න නැහැ. ඒ කාලේ එහෙම නෙමෙයි. ඉතින් නොකා නොබී ඊළඟට මේ මහා මේ ගිනි කට්ට අවුවේ වටේ ගිනි ගොඩවල් ගහගෙන ඔළුවේ උඩත් ගිනි මැලයක් තියාගෙන තපස් කරන්නේ රෝස් වෙනවා. ඊළඟට සමහරු මේ ලෑලි වල ඇන ගහලා ඒකේ තමයි ඉන්නේ හාන්ස් වෙලා. කටු සයනේ සත්‍පි ඉන්නවා. සමහරු තනි කකුලෙන් හිටගෙන අත් දෙක ඔලුවට අත් දෙක අහසට උස්සාගෙන ඉන්නවා දවසම. සමහරු කණුවකට නැගලා කණුවේ එක කකුලකින් වෙට්ටුවක් දාලා අල්ලගෙන අත දිග අරගෙන ඉන්නවා. එහෙනම් මෑත භාගෙ ඉන්නකම් ඉඳලා තියෙනවා එහෙම අය. දවසෙම ඉඳලා බහලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම අය ළඟට යනවා. ගිහිල්ලා අහනවා මොකද මේ කරන්නේ කියලා. නෑ අපිට කියා දීලා තියෙන්නේ උඹලා කලින් සංසාරේ පව් කරපුවයි මේ පව් ගිවාපන් කියලා. ශාරීරික දුක් දීලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා හරි එහෙනම් දැන් මේ වෙද්දි ශාරීරික දුක් දීලා කොච්චර කාලද කියලා අහනවා. සමහර කෙනෙක් දැන් අවුරුදු 20ක් වෙනවා. සමහර කෙනෙක් දැන් අවුරුදු 10ක් වෙනවා. දැන් කොච්චර ගෙවිලාද කියලා අහනවා. දන්නේ නැහැ කියනවා. ගෙවෙන්න කොච්චර තියෙනවද කියලා අහනවා. දන්නේ නැහැ කියනවා. ඊළඟට අහනවා කලින් ආත්මේ කරපු පව් මොනවාද කියලා දන්නවද කියලා අහනවා. ඒත් දන්නේ නැහැ කියනවා. එතකොට අහනවා කලින් ආත්මේ කරපු පව් ගැන දන්නෙත් නැහැ. ඒක මෙච්චර ගෙවෙනවා කියලා දන්නෙත් නැහැ. ගෙවන්න මෙච්චර තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මොකුත් දන්නේ නැණි කියනවා. ඉතින් ඒ වගේ මිනිස්සු ඒවටත් කැමති වුණා. ඒවත් කර කර හිටියා. ඉතින් ඒ වගේ මේ පූර්ණ කස්සප කිව්වා මේකේ මනුෂ්‍යයා කිලුට වෙන්න මොකවත් නැහැ, හේතු ප්‍රත්‍ය මොකුත් නැහැ. සත්වයා කිලුට වෙලා යනවා. පිරිසිදු වෙන්නත් හේතු ප්‍රත්‍ය මොකුත් නැහැ. පිරිසිදු වෙලා යනවා. එතකොට කිලුට වෙන්නේ නිකම්ම නං, පිරිසිදු වෙන්නේ නිකම්ම නං, එයාට වීරියක් කරන්න දෙයක්, උත්සාහයක්, වීරියක්, කැපවීමක් මුකුත් කරන්න දෙයක් නැහැ. ඇයි ඒක නිකම්ම වෙන එකක් නේ? එයාට නිකම් බලාගෙන ඉන්න තියෙන. බුදුරජාණන් වහන්සේ වදාලා නැහැ මාලි මහලි. ඒක එහෙම නෙමෙයි මහලි. අත්ති හේතු අත්ති පච්චයෝ සත්තානං සංකිලීසාය. බුදුරජාණන් වහන්සේ වදාලා මහලි අදහස වැරදි. සත්වයන් කිලුට වෙන්න හේතු
තියෙනවා. සත්‍යයන් කිලිටුවෙන්ට කාරණා තියෙනවා. සහේතු සප්පච්චය සත්තා සංකිලිස්සන්ති. හේතු ප්‍රත්‍ය සහිතවයි මේ සත්වය කිලුටු වෙන්නේ. ඊළඟට වදාලා අත්තිමාලි අත්තිමහාලි හේතු අත්තිපච්චයෝ සත්තානං විසුද්ධිය. ඒ වගේම මහාලි මේ සත්වයන් පිරිසිදු වෙන්නත් හේතු ප්‍රත්‍ය තියෙනවා. ඉබේ සත්වයන් පිරිසිදු වෙන්නේ නෑ. සහේතු සප්පච්චයා සත්තා විසුද්ධන්ති. මේ සත්‍යය පිරිසිදු වෙනවා නම් පිරිසිදු වෙන්නේ හේතු ප්‍රත්‍ය සහිතවයි කිව්වා. එතකොට මහාලි අහනවා මේ ලිච්ඡවී රජ්ජුරුවෝ, ස්වාමීනි මේ සත්‍යයන් කිලුටු වෙන්න හේතුනේ මොනවාද? සත්‍යයන් මොනවා නිසාද කිලුටු වී යන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහාලි, මේක ටිකක් ගැඹුරුයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේක පැවිද්දෙකුටද කියන්නේ ගිහියෙකුටද? ඔව්, ගිහි රජෙකුට කියන්නේ. බලන්න මේ කාලේ මිනිසුන්ට ඕනතරම් ගැඹුරු මාතෘකා කතා කරන්න පුළුවන් මේ මිනිසුත් එක්ක. ඒ මිනිසුන්ට ඒක තේරෙනවා. දැන් නොතේරෙනකෙන්නේ දැන් කාලේ ගැඹුරු එකක් කිව්වොත් ඒ නොතේරෙනකම තමයි පිදුල් ලබන්නේ. මේක එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහලි, රූපය ඒකාන්තින්ම දුක් සහිත වූවක් නම්, ඒකාන්තින්ම දුකේම බැසගත් එකක් නම් මේ රූපය. රූපය කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේවල්. අපි සරල විදිහට අපි තේරුම් ගන්න ගමු, මේ ශරීරේ අපිට පේන දේවල්, අපිට නාසයට දැනෙන දේවල්, අපිට දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේවා රූපේ. මේවා ඒකාන්තයෙන්ම දුකේ බැසගෙන නම් අනවක්කන්තං සුඛේන, සැපයක් ඇත්තේම නැත්තං, සැපේ බැසගෙන නැත්තං, නයිදං සත්තා රූපස්මින් සාරජ්‍ය වෙන්නේ නම් කවදාවත් මිනිස්සු මේ රූපෙට ආසා කරන්නේ නැහැ කිව්වා. මේ රූපේට සත්වයා මේකේ දුක විතරම නම් තියෙන්නේ, මේකේ කනගාටුව විතරම නම් තියෙන්නේ, ශෝකේ විතරම නම් තියෙන්නේ, ඒකේම නම් බැසගෙන තියෙන්නේ. කවදාවත් සත්වයෝ මේ රූපයට නම් ආස කරන්නේ නැහැ කිව්වා. කිව්වා මහාලි, යම් කාරණයක් නිසා මහාලි මේ රූපය සැපවත්ද? රූපේ සැපයක් තියෙනවා, සැපේට නැඹුරු වීමක් තියෙනවා, රූපේ සැපේ බැසගෙන තියෙනවා, ඒ නිසයි මේ සත්වයෝ මේ රූපෙට ආසා. එහෙනම් මේ මේ ශරීරේ දුකක්ම නම් තියෙන්නේ, සපක් ඇත්තේම නැත්තම්, දුකේම නම් බැහැගෙන තියෙන්නේ. කාලයක් යනකට මෙයාට මේක සම්පූර්ණයෙන්ම එපා වෙනවා. ඇයි එපා වෙන්නේ? මේකේ සැප මොකවත් නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේකේ සැපක් තියෙනවා. එහෙනම් මේ රූපයේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා සත්‍යයා මේකට ආසා කරනවා. තස්මා සත්තා රූපස්මින් සාරජ්ජං. ඒ නිසා මේ සත්‍යයා රූපයට ඇලෙනවා. සාරාගා සංයුජ්ජන්ති. ඇලෙන නිසා ඒ රූපෙත් එක්ක යාගේ හිත එකතු වෙනවා. සංයෝග සංකලිස්සන්ති. එකතු වීම නිසා කිලුටු වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ගැන ඊළඟට රහතන් වහන්සේලා ගැන උපමාවක් දේශනා කරලා තියෙනවා.
මේ උදබින්දු යථාපි පොක්කරේ පදුමං වාරි යථා නලිප්පති. ඒක පෙන්වා දෙන්නේ මේ නෙළුම් කොළේක වතුර බින්දුවක් තිබුණොත් ඒ වතුර බින්දුව නෙළුම් කුලෙත් එක්ක සම්බන්ධ වෙලා නෑ. ඒක රූරා හැලෙනවා. ඊළඟට නෙළුම් මල වතුරෙන් උඩට ඇවිල්ලා වතුරේ නොගෑවි තියෙනවා. ඒවම් මොනිනෝ පලිප්පති. ඒ වගේ තමයි කිව්වා නිකලිස් රාතන් වහන්සේ. ඒවට සම්බන්ධයක් නෑ කිව්වා. ඒ මොකද හේතුව? ඇල්ම දුර්වීම. දැන් මෙතන කියනවා ආස්වාදයේ රූපේ තියෙනවා. දැන් බලන්න හිතලා, දරුවන්ගෙන් යම් තාක් ආස්වාදයේ ඇද්ද, ඒ තාක් දරුවන්ට ඇල්මෙන් වාසය කරනවා. යම් දවසක මේ දරුවන්ගෙන් දෙමාපියන්ට කරදරෙන්න පටන් ගන්නවා. එන්න එන්න දෙමාපියන්ට ඒ දරුවෝ කෙරේ යම් ඇල්මක් තිබ්බද, මොකද වෙන්නේ? ඒක නැති වෙලා යනවා. අපි කියමු ස්වාමියා හෝ බිරිඳ ගැන යම් තාක්කල් ලිකිනිකාට ඔවුනොවුන් කෙරෙහි ආස්වාදයක් ඇද්ද, ඒ තාක් බැඳී වාසය කරනවා. යම් දවසක ස්වාමියා බිරිඳට බොරු කරලා, වංචා කරලා, හිංසා කරලා, රවට්ටලා වාසය කරනවා කියලා බිරිඳ දැනගත්තොත්, එදාට අර ආසාවට මොකද වෙන්නේ? නැති වී යනවා. ආන් ඒ වගේ මේකෙ බුදුරජාණන් වහන්සේ වදාළ ආස්වාදය රූපේ තියෙනවා. කනබොන දේ ආස්වාදයක් නැද්ද? කනබොන දේ ආස්වාදයක් තියෙනවා. දකින රූපේ ආස්වාදයක් නැද්ද? දකින රූපේ ආස්වාදයක් තියෙනවා. අහන ශබ්දයේ ආස්වාදයක් නැද්ද? අහන ශබ්දයේ තියෙනවා. සුවඳේ ආස්වාදයක් නැද්ද? සුවඳේ තියෙනවා. ස්පර්ශයේ ආස්වාදයක් නැද්ද? තියෙනවා. මනසින් මෙනෙහි කරද්දී ආස්වාදයක් නැද්ද? ඒක තමයි ඒ රූපේ තියෙන දෙයක් ආස්වාදේ. එතකොට මේ ආස්වාදයක් නිසා රූපයට ඇලෙනවා කිව්වා. ඒ ඇල්ම තමයි කිලුට. ඇල්ම තමයි කිලුට. දැන් අර සඳහන් වෙනවා එක ජාතකයක, ඔබ දන්නවනේ අපුත්තක සිටානෝ කියලා කෙනෙක් ධනය තියාගෙන ඉඳලා, මහා ධනවන්තව ඉඳලා සැවැත් නුවරේ මිනිස්සයා මැරුණට පස්සේ එයාගේ දීපල ඔක්කොම ආණ්ඩුවට අයිති වුණා. ඊට පස්සේ කොසල් රජුරු සතියක් මේ බඩුම ඇදලා මාලිගයට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මිනිස්සයත් බුදුරජාණන් වහන්සේට පෙර ආත්මික සම්බන්ධයි. කවුද? අපුත්තක සිටානෝ. බුදුරජාණන් වහන්සේ වදාළ පෙර ආත්මේ බෝධිසත්වයෝ එක්තරා නිවසක උපන්නා. ඒ බෝධිසත්වයන් දෙමාපියන්ට සලකගෙන හිටියා. දෙමාපියෝ කසාදයක් බඳලා දුන්නා බෝධිසත්වයන්ට. ඊට පස්සේ ටික දවසකින් දරුවෙක් ලැබුණා, පුතෙක්. පුතත් ලැබුණා. ඊට පස්සේ දැන් අම්මා තාත්තා මරණයට පත් වුණා. පත් වුණාට පස්සේ බෝධිසත්වයන්ට ගිහි ජීවිතය කලකිරුණා. අනේ අපි කවුරුත් මැරිලා යනවා නේ කියලා කලකිරුණා. කලකිරිලා එයාගේ මල්ලිට කතා කළා. මල්ලිට කතා කළා, කිව්වා, "මල්ලියේ, මේ දීපල වස්තුව මගේ කොටහත් මම ඔබට දෙන්නම්. ඔබ මේ අක්කව බලාගනින් හොඳට, මගේ පුතාවත් බලාගනින් හොඳට. ඔබ මේ හොඳින් වාසය කරපන්" කිව්වා. මේ විඩකඩන් දීපල දිනු කරගෙන, "හා හොඳයි" කියලා දැන් සලකගෙන හිටියා. ඔන්න මල්ලිත් කසාදයක් කරගත්තා. කසාදයක් කරගෙන ටික කාලයක් ගියාම මල්ලිටත් දරුවෙක් ලැබුණා. මල්ලිටත් පුතෙක් ලැබුණා. දැන් එතකොට අයියටත් පුතෙක් ඉන්නවා, මල්ලිටත් පුතෙක් ඉන්නවා. දැන් මේ ඒ අයියාගේ පුතා, ඒක දැන් අයියා කවුද? බෝධිසත්වයෝ. දැන් බෝධිසත්වයෝ හිමාලයට ගියා තාපසෙක් වෙන්න. දැන් මේ මල්ලි කල්පනා කළා, දවසක් මේ ළමයි දෙන්න, අර ළමයා පුංචි, අර ළමයා ලොකුයි, කල්පනා කළා
දැන් අපේ පුතා ලොකු වුණාම දැන් මේ ළමයාත් තියෙනවා මේ ළමයාත් තියෙනවා දීපල දෙකට බෙදෙනවා මේ ලොකු කොල්ල නැත්තම් මේ සම්පූර්ණ දීපල මගේ පුතාට නේද ඔන්න අසත්පුරුෂයා හිතන සිටිවිලි මගේ පුතාට නේද කියලා කල්පනා කළා හිතුවා මේ ළමයා මරන්න උනේ නං කවදේ බෝධිසත්වයන්ගේ පුතා වරින් පුතේ නාන්ටයන්ට කියලා ගඟට එක්කන යනවා. එකන් ගිහිල්ලා ගඟේ නාන අතරේ අර පොඩි එකාව වතුරිය බං ඉන්නවා. මැරිනවා. ආතාරිනවා. ගහගෙන ගියා. මෙයා තනියම එනවා. එනකොට බෝධිසත්වයන්ගේ ගිහි කාලේ ආමිනේ අහනවා මල්ලිකෝ අපේ පුතා කියලා. අනේ බලන්ටකෝ අක්කා මම කිව්වා වතුරේ දඟලන්ට එපා. වතුරේ දඟලන්ට එපා කීකේ කිව්වා ඇහුවේ නෑ කිව්වා. මම මේ හොයනවා හොයාගන්න බැරි වුණා කිව්වා ගහගෙන ගියා කිව්වා. අඬන්ට ගත්තා. අනේ මයි දරුවන්ට වෙච්ච දේ කියලා. බෝධිසත්වයෝ ඒ වෙලාවේ ධානයට සමවැදිලා හිටියේ. බෝධිසත්වයෝ මේක දැක්කා. මේ අසත්පුරුෂයා තමන්ගේ සහෝදරයා වෙලා හිටියට දැක්කද ධනේ ඉස්සරහා සහෝදරකම් නැති වෙන හැටි. එතකොට බෝධිසත්වයෝ අහසින් ආවා ගෙදරට ආවා. ආවට පස්සේ ඉක්මන්ටි බෝධිසත්වන්ගේ ගිහි කාලේ බිරිඳ ඉක්මන්ට දානේ හදලා පූජා කළා. ඊට පස්සේ ඇහුවා කෝ අපේ පුතා. එතකොට අර මෑණියෝ අඬන්න පටන් ගත්තා. අනේ බලන්ට මේ අපි එපා කියද්දී නාන්ට ගිහිල්ලා ගහගෙන ගොහින් කිව්වා. මල්ලිගෙන් කිව්වා හැබැයිද මල්ලි? ගහගෙන ගියයි? අනේ ඒකනේ මේ තාපසින්නාංශ බලන්න ගහගෙන ගියා. ගහගෙන ගියද තෝ මරුවද කියලා ඇහුවා. කිව්වා තෝ දැන ගියේ තෝ මේ බොරු කියා තෝ බොරුත් කියලා තෝ ධනේ හේතුවෙන් මේ දරුවා මැරුව නේද කියලා ඇහුවා. ආල බෝධිසත්ව විදා තරජනය කළා ගියා. එදා ඉඳලා එයාත්ම ඉඳලා එයාට සංසාරෙටම ළමයි නෑ. සංසාරෙටම ළමයි නෑ. තනිකඩේ. දැන් බඳිනවා. බැන්දට දරුවෝ නෑ. දේපල අනුන්ට අයිති වෙනවා. ඒකාත්මිකයා තගරසිකී කියන පසේබුදුරජාන් වහන්සේට දාන දීපුව කෙනෙක්. එදා දීලා සතුටු වුණේ නැහැ. ඒ නිසා මේ දීපුවක හම්බ වුණා. අන්තිමට අරක ආයි කර්ම විපාකේ අරක මතුවෙලා ආයි නිරේ ගියා. එතකොට බලන්න මේ සත්‍ය කිලිටු වෙන හැටි ආස කරන දේ නිසා අර දීපල වස්තුව තමන් ආස කළා තමන්ගේ දරුවාට ඒ දරුවට දෙන්නනේ එක ලේක. මේ වද වෙන්නේ කියලා හිතන් ඉන්නේ. එතකොට එහෙම වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයා හේතු සහිතව කිලුට වෙනවා. හේතු සහිතව පිරිසිදු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහලි මේ විඳීම ඒ කිව්වේ අපිට ඇහෙන් රූප දැකලා අපිට සැප දුක් ඇති වෙනවා. එහි ස්පර්ශයෙන් කණින් ශබ්ද අහලා අපිට සැප දුක් ඇති වෙනවා. දැන් කණින් සමහර විට අපි කවියක් අසද්දී එක්ක දහම් කරුණක් අසද්දී එක්ක ගීතයක් අසද්දී අපේ හිතේ සතුටක් ඇති වෙනවා. සැපයක් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා නාසයට ආග්‍රහණය කරද්දිත් එහෙමයි. සැපේ දිවට රසය දැනෙද්දිත් එහෙමයි. එතකොට කයට පහස දැනෙද්දිත් සැප දුක් උපේක්ෂා ඇති වෙනවා. මනසට හිතද්දිත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහලි අපිට මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නේ දුකක්ම නම් හටගන්නේ සැප විඳීමක් කියලා එකක් ඇත්තේම නැත්තම් ජීවිතේ මිනිස්සු කවදාවත් මේකට ආසා කරන්නේ නැහැ කිව්වා. සැප විඳීම කියලා එකක් ඇත්තේම නැත්තම් මේකට ආසා කරන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා මාළි වේදනාවේ සැපයක් තියෙනවා. විඳීමේ ආස්වාදයක් තියෙනවා. විඳීමේ ආස්වාදය නිසා
මේ විඳීම කෙරෙහි පුද්ගලයා තුළ ආසාව හට ගන්නවා. ආසාව හටගත්තාම ආසාවත් එක්ක යාගේ හිත එකතු වෙනවා. එකතු වුණාට පස්සේ එයා කිලුටු වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහලි, මේක තමයි සත්‍යයාගේ කිලුටු වෙන්න හේතුව. සත්‍යයා කිලුටු වෙන්න හේතුව රූපේට ආසා කිරීම, විඳීමට ආසා කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහලි, මේ මිනිස්සයා නැත්නම් සත්වයා හඳුනා ගන්න දේවල් තියෙනවා. ඇස් වලින් හඳුනා ගන්නවා රූපේ, කන් වලින් හඳුනා ගන්නවා ශබ්දේ, නාසයෙන් හඳුනා ගන්නවා ගඳ සුවඳ, දිවෙන් හඳුනා ගන්නවා රසේ, කයෙන් හඳුනා ගන්නවා පහස, සිතින් හඳුනා ගන්නවා අරමුණු. කියන්නේ මේවැයි තියෙන්නේ දුකම නම්, හඳුනා ගන්න දේවල් වල තියෙන්නේ දුක විතරයි නම්, කවදාවත් මිනිස්සු සංඥාව පැත්තවත් බලන්නේ නැහැ කිව්වා. මේකේ දුක විතර නම් තියෙන්නේ, මේකේ සැපේ තියෙනවා කිව්වා. සංඥාවෙත් සැපයක් තියෙනවා කිව්වා. ඒ සැපේ නිසා ඒකට ආසාව ඇති වෙනවා කිව්වා. ඒ ආස කරන දේත් එක්ක හිත එකතු වෙනවා කිව්වා. ආසා කරන දේත් එක්ක හිත එකතු වුණාට පස්සේ හිත කිලුටු වෙනවා කිව්වා. මේ විදිහට තමයි කිව්වා සත්වයෝ කිලුටු වෙලා යන්නේ. දැන් බලන්න, හිතලා ඔබේ ජීවිතේ ගත්තොත්, අපේ ජීවිතේ ගත්තොත්, අපි ආස කරපු දේවල් නිසා අපි පිරිහිලා නැද්ද? පිරිහිලා තියෙනවා. දැන් සමහරු ඉන්නවා තමන් ඉඩමට ආසයි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේ ඉඩමට ආසාවේ ඔන්න වැට ගහනවා. අර මිනිස්සයත් ඉඩම තියන් ඉන්නවා. ඒ මිනිස්සයට අවධානි නැහැ. මේ වැට ඇවිදිනවා. ඔව්, දැන් මෙයා ටිකට් ටික ඉඩ සුද්ධ කරලා ඉවරලා පැලහිණි වැට අඟල් තුනක් ආය හිටවනවා එහා පැත්තට කරලා. ආය ටික දවසක් ගියාම තව අඟලක් ගිහිල්ලා වැටවල් ඇවිදින්නේ නැද්ද ගම්වල? ඇවිදිනවා. ඒ මොකෝ? අර භූමියට ඇති ආස්වාදේ. ඒකින් තමයි එයා සතුටු වෙන්නේ. තව සමහරු සතුටු වෙනවා සල්ලි එකතු කරලා. සල්ලි එකතු කර කර සතුටු වෙනා ඉන්නවා. ඒ සල්ලි එකතු කර කර සතුටු වෙනවා. තව සමහරු සතුටු වෙනවා තමන් ළඟ තියෙන රත්තරන් බඩු වලට. ඒ රත්තරන් බඩු තියෙන යන්තම් අපි කියමු කරාබු කූට්ටෙමයි, වලලු දෙකයි, ওই චේන් එකේ තියෙනවා කියමු. ඕක අතක ගන්නවා, සතුටු වෙනවා ඒකෙන්. ඒ මොකද ඒකේ තමයි ආස්වාදේ තියෙන්නේ. තව සමහරු සතුටු වෙනවා මොනවා හරි කාලා කන්ටම ඕනේ. කොච්චර කෑවත් මදි. එතකොට ඒ ආසාව තියෙන්නේ ආහාරෙත් එක්ක. තව සමහරු සතුටු වෙනවා කන්ට ඕනෙත් නැහැ. ඇඳුම් උල්ටයි ආසා. බඩගින්නේ නොකා නොබී සල්ලි එකතු කරලා ඇඳුමක් ගන්නවා. එහෙම නැද්ද? ඒ ඇඳුමට තමයි ආස. සමහරු ආසා සෙරප්පු වලට මොනවා හරි කළ ලස්සන සෙරප්පු දෙකක් ආවොත් ඒක ගන්නමයි ආසා. දැන් කාලේ ආසා ෆෝන් වලට. එතකොට බලන්න, මේ ආස්වාදයක් නැත්තම් මේ වයේ මේවට ආස කරයිද? මේ හැම දෙයකම
ආස්වාදිතිනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය කොච්චර කොච්චර අදත් ඒ විදියට මේක සිද්ධ වෙනවා. ඒකයි මේ ධර්මයේ අකාලිකයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළනම් මේ රූපයේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා මේ රූපෙට ආසා කරනවා. ආසා කරන නිසා කිලුටු වෙනවා මනුෂ්‍යයා. විඳීමේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා විඳීමට ආසා කරනවා. ඒ ආසාව නිසා කිලුටු වෙනවා. ඊළඟට හඳුනා ගන්න දේවල් වල ආස්වාදයක් තියෙනවා. මේ ආස්වාදයට ආසා කරනවා. ඒ නිසා කිලුටු වෙනවා. ඊළඟට සංස්කාර. සංස්කාරයන්ගේ ආස්වාදයක් තියෙනවා. ඒක මේ හිත හිතා එක එක ඒවා කර කර ඉන්න ආසයි. ඒවා කර කර ඉන්න ආසයි එක එක දේවල්. සාමාන්‍ය මිනිස්සු ඉන්න පුරුදු වුණාම අඩු ගානේ වැඩ කරන්නටම ඕනේ. එහෙම නැතුව ඉන්න බෑ. දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔක්කොම අතහැරලා කෙනෙක් සතිපට්ඨානේ විතරක් වඩවඩා හිටියා කියන්නේ සුළුපටු දෙයක්ද කරලා තියෙන්නේ? සතිපට්ඨානේ විතරක් වඩවඩා හිටියා කියන්නේ සුළුපටු දෙයක්ද? මේකේ බුද්ධ දේශනාවක මට හම්බුණා එක තැනක කියනවා බුදුරජාණන් වහන්සේ දැන් මේ අකුසල විතර්ක තුනක් තියෙනවා අපේ හිතේ හටගන්න. එකක් තමයි කාම විතර්ක. කාම විතර්ක කියලා කියන්නේ අපි ඇහින් දැකපු රූපය අපි මෙනෙහි කරන එක. ඒ කිව්වේ දැකපු දේවල් මෙනෙහි කරන එක. අහපු දේවල් ආස්වාදී ඇති වෙන දේවල් මෙනෙහි කිරීම. නාසයට ආග්‍රහණය කරද්දී ආස්වාදී ඇති වෙච්ච දේවල් මෙනෙහි කිරීම. දිවි කාපු බීපු ප්‍රණීත රසවත් දේවල් වලින් අපිට සතුටක් හටගත්තා නම් ඒක මෙනෙහි කිරීම. අපේ කයට ලැබිච්ච පහස මෙනෙහි කිරීම. ඒකට කියන්නේ කාම විතර්ක. ඒ කිව්වේ සංක්ෂේපෙන්. විස්තර වශයෙන් කියනවා නම් ඒක මොකද්ද? අපේ ඉඩකඩම් ගැන අපි මෙනෙහි කිරීම. අපේ දේපල ගැන මෙනෙහි කිරීම. ඊළඟට අපිට ගෙවල් දොරවල් තියෙනවා නම් ඒවා මෙනෙහි කිරීම. දූ දරුවෝ සිටිනවා මේ ඔක්කොම කාම වස්තු. කාම වස්තු ඇරිට ලෝකේ යමක් ඇද්ද? ඒ සියලු දේවල් මෙනෙහි කර කර සිටීම කාම විතර්ක. කාම විතර්ක. එතකොට අපිට අමනාප දේවලුත් අපිට මෙනෙහි වෙනවා. ඒකට කියන්නේ ව්‍යාපාද විතර්ක. ඊළඟට අපි තරහකාරයෝ ගැන අපිට හිංසා පීඩා කරපු අය ගැන අපිට මෙනෙහි වෙනවා. අනේ ඔකට හරියන්ට එපා කිකි. ඒක මොකද්ද? විහිංසා විතර්ක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අකුසල විතර්ක තුන සතිපට්ඨානේ මනාකොට හිත පිහිටීමෙන් ප්‍රහාණය වෙයි කිව්වා. එහෙනම් අකුසල විතර්ක ප්‍රහාණය වෙන්නේ කොහේද? සතර සතිපට්ඨානේ. එහෙම නැත්නම් අනිමිත්ත චේතෝ විමුක්තිය කිව්වා. ඒ කිව්වේ විදර්ශනාව. ඒතකම්ම මේවා වැඩ කරනවා. මේ කිලුට වෙන රටාව අපිට එකපාරට සුද්ධ කරන්න බෑ. මේක අඳුනා ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා විඥානේ දුකේම බැස ගන්නවා නම් විඥානේ මෙච්චර කල් අපි සංසාරය යන්නේ. ඒ මේක එපා වෙනවනේ. දැන් එපා වෙන්නේ මොන ක්‍රමයෙන් හරි මේකේ පැවැත්ම ගෙනියන්නයි ආසා. එක එක විශ්වාස මත මිනිස්සු මේකේ පැවැත්ම ගෙනියන්නයි ආසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි මහාලි මේ විඥානයේ ඒකාන්ත දුකක් වුණා නම් දුකේම බැසගත්තා නම් මේ සත්‍යයට විඥානයේ ඇලෙන්නේ නැහැ කිව්වා. මේකේ සැපයක් තියෙනවා කිව්වා. එහෙනම් පින්වත්නි තේරුම් ගන්නට අපේ සක්කාය දිට්ඨියේ හේතුව මොකද්ද? රූපේ සැපයක් තියෙනවා. විඳීමේ
සැපයක් තියෙනවා. සංඥාවේ සැපයක් තියෙනවා. සංස්කාරේ සැපයක් තියෙනවා. විඥානේ සැපයක් තියෙනවා. ඒකයි අපිට මේක මම කිය කිය අල්ලගෙන ඉන්නේ. මගේ කිය කිය අල්ලගෙන ඉන්නේ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මහාලි මේ සත්වයෝ කිලුටු වෙන්නේ හේතු ප්‍රත්‍ය සහිතවයි කිව්වා. හේතු ප්‍රත්‍ය සහිතවයි සත්වයෝ කිලුටු වෙන්නේ කිව්වා. දැන් බලන්න පින්වත්නි, මේ සත්වයන්ගේ සැපය කොච්චර දුරට මිනිසුන්ගේ ජීවිතයට බලපානවද කියලා දවසක් බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුවන්ගේ රාජමාලිගාවට දානෙට වඩිනවා. බිම්බිසාර රජුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බණ අහන්නට වාඩි වෙනවා. බිම්බිසාර රජුව සෝවාන් වෙච්ච කෙනෙක්ද නැද්ද? සෝවාන් වෙච්ච ශ්‍රුතවත් ශ්‍රාවකෙක්. එතකොට මේ බිම්බිසාර රජුව එහෙම වාඩි වෙච්ච වෙලාවේ පුංචි බබා, එතකොට අජාසත් සුරතල් ළමයා කිරියම්මා, මොකද කියලා එතන හදන කිරිමව් ගේල රජුරන්ගේ ඔඩුක්කෙන් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා බිම්බිසාර රජුරව අර කොළු පෙට්ටියා හුරුතල් කරන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහරජ ඉස්සර රජවරු තමන්ගේ දරුවන්ව තමන්ගේ රාජධානියෙන් පිටමං කරලා තියෙනවා. තමන්ගේ අභාවයෙන් පස්සේ ඇවිල්ලා රජකම ගනින් කියලා රාජධානියෙන් පිටමං කරලා තියෙනවා කිව්වා. ඒ කතා අහලා තියෙනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි කියන්න කිව්වා. දැන් බුදුරජාන් වහන්සේ මේ නොකියා කියනවා. මොකද්ද කියන්නේ? මෙයාටත් එහෙම කරපන් කියලා. ඊට පස්සේ ස්වාමීනි කොහොමද ඒක වුනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, මේ බෝධිසත්වයෝ දිසාපාමොක් ආචාර්යින් වෙලා තක්ෂශිලාවේ වාසය කළා. ඒ කාලේ බරණැස හිටපු රාජකුමාරයෙක් බෝධිසත්වයන් ළඟට ආව ඉගෙන ගන්න. ආපු වෙලාවේ බෝධිසත්වයෝ ඉගැන්නවා. ඒ බෝධිසත්ව කවුද? දිසාපාමොක් ආචාර්යයා. අර රජකුමාරයා ශිල්ප ශාස්ත්‍ර හදාරලා ඉවර කරලා යන්ට ලෑස්තිලා වැඳා. වැඳපුවිලා කිව්වා, රාජකුමාරේ ඔබට පුත්‍රයෙක් උපදිනවා. ඒ පුත්‍රයාට 16 හැවිරිදි වෙච්ච දවසට ඔබ උද්‍යානයේ නෑ මාලිගාවේ නාන තටාකේ පඩිපෙළ ගාමදී එක ගාතාවක් මං කියන්න ඒක කියන්න කිව්වා. ඊළඟට කිව්වා, මාලිගාවේ උඩට නගින පඩිපෙළ ගාමදී තව ගාතාවක් කියන්න ඒක කියන්න කිව්වා. ඊළඟට කිව්වා, මාලිගාවේ උඩ තට්ටුවේ ශ්‍රීහංග වඩාවිදිත් කියන්න මං ගාතාවක් උගන්වනවා කිව්වා. කියලා ගාත තුනක් ඉගෙනුවා. එතකොට එකක් කියන්න තියෙන්නේ නාන තටාකේ ළඟ, අනිත් එක පඩිපෙළ ළඟ මුල, අනිත් එක උඩ සිරිහංග බඩාවේ. ඊට පස්සේ රජ්ජුරුව දැන් බලන්න බෝධිසත්වන්ගේ දුර දැක්ම ඒ කාලේ දිසාපාමොක් ආචාර්ය කාලේ. දැන් ඔන්න මේ කුමාරයා ආවා කොසල් රටට. ඇවිල්ලා රජ වුණා. ඉස්සලා යුව රජ පදවිය හම්බ වුණා. ඊට පස්සේ රජුරු මරුණට පස්සේ රජකම ලැබුණා. රජකම ලැබිලා ටික කාලයක් ගියාම පුතෙක් හම්බ වුණා. දැන් ওই පුතා හදාගෙන යද්දී පුතාට වයස 16 වුණා. පුතාට එතකොට පුතාට යුව රජකම දුන්නා. පුතා යාගේ අමති මණ්ඩලයක් රහසේ හදාගත්තා.
හදාගෙන කිව්වා මට මේ අපේ පී රජුරෝ වයසට එනකන් ඉන්න බෑ කිව්වා. මට මරලා රජකම ගන්න ඕනේ කිව්වා. දැන් පී රජුරෝ දන්නේ පී රජුරෝ කාගෙන් ඉගෙන ගත්තේ? දිසාපාමොක්ක ආචාර්යයන්ගෙන්. දිසාපාමොක්ක ආචාර්යව කවුද? බෝධිසත්වයෝ. එදා උගන්නපු ගාත තුනේ මේ දැන් මතක තියන් ඉන්න. එතකොට ඒ අර යුවරජ්ජුරුවන්ගේ ඇමතිවරුත් කිව්වා හරියට හරි කුමාරයන්නේ හරියට හරි කිව්වා. දැන් උන් දෙනා කී මරලා දාමු කිව්වා. කොහොමද කරන්න කියලා ඇහුවා. කරන්නේ ඉස්සෙල්ලා මේ ගිහිල්ලා මේ නේ ගාත තුනක් නෙමෙයි ගාත හතරක් පිරිසමෙන් දීන් දෙද්දිත් එකක් කියන්න තියෙනවා කිව්වා. කිව්වා හරි දැන් පිරිස කට්ටිය රඳවනවා ඒ වෙලාවට මම කඩුව අරගෙන ඇතුළට ගිහිල්ලා ඉන්නම් කිව්වා. ඔන්න මේ කඩුවත් අරගෙන දැන් ඔන්න ඇමතිවරු ඉන්නවා මැද්දි මෙයක් ඉන්නවා හිටගෙන අස්සේ කුමාරයා. එතකොට බෝධිසත් මේ රජුරංග හිතට ආවා දැන් මං අර පළවෙනි ගාතාව කියන්න ඕනේ කියලා. ඒ ගාතාව කියන්නේ මෙතන කවුරු හිටියත් ඔය හිතන දේ නම් කරන්න බෑ කියලා. ඊට පස්සේ මේක පයින්නෝ පැනල සුමානියක් දෙකක් ඉන්නව අමතක වෙන්නේ. දැන් රජ්ජුරුව දන්නේ ඇයි මේක කියන්නේ කියලා. හේතුව දන්නේ. ඊට පස්සේ ඇමතිවරුත් එක්ක ආයෙ රහස කතා වෙනවා. ඇමතිවරු කියනවා නෑ ඔය රජතුමා තර්ක කළා කිව්වේ මේක අහුන්නේ නැහැ කියනවා. අහුණා නම් ඔයාව අත්තන කොට ගන්නවා කියනවා. මේක අහුන්නේ නැහැ කියනවා. එහෙනම් මොකද කරන්න කියලා? එහෙනම් නානතොට ගාව හැංගිලා ඉන්න ඕනි කියනවා. හැංගිලා ඉඳලා මරන්න ඕනේ කියනවා. බෝධිසත් රජුරෝ නාන්ට ඉස්සර වෙලා දැන් මෙයා වේලසෙන ගිහලා කඩුවක් තියන් හැංගිලා ඉන්නවා. ඉන්නකොට දාසි එනවා. එතන හොදන්න පොඩ්ඩක් පිරිසිදු කරන්න. දාසිය දකින්නවා මෙයාව. දැකලා දාසියව මෙයා කඩුවෙන් කපලා මරනවා. මරලා හැංගෙනවා. හැංගිලා ඉන්න රජ්ජුරු වෙනකන්. රජ්ජුරු එනවා දාසිය දැක්ක ගමන් හිතනවා උඹව කඩුවෙන් මෙයා කඩුවෙන් කැපුවා යම් කිසි කෙනෙක් ඒ කපපු එක කවුදෑ කියලා මං දන්නවා කියනවා. ආයි පයින්නවා මේක. දැන් බෝධිසත්ව අර රජ්ජුරුව දන්නේ නේ මම යා මොකටද මේක කියන්නේ කියලා. ආයේ ඇමතුරුත් එක්ක ආයේ කතා රහස් සාකච්ඡාවක් තියෙනවා. ඇමතුරු කියනවා නෑ වෙන්න බෑ එහෙම වෙනුණා නම් මෙලට ඇරෙස් කළා. එහෙම එකක් නෑනේ. දැන් ඉතින් මේ තව ටික දවසක් බලමු කියනවා. දැන් තව ටික දවසක් බලනවා. බලලක එහෙනම් මම මේ පඩිපෙළ නගිද්දි මං හැංගිලා ඉඳලා කොටන්නම් කියනවා. පඩිපෙළ ළඟට ආපහු ගමන් ආයේ මතක් වෙනවා දැන් හරි අර ගාතාව කියන්න කියලා. පඩිපෙළ මෙතන හැංගිලා හිටියට උඹට ඔය වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මං දන්නා ඔබ කරන වැඩේ කියනවා. ආයි පයින්නවා එතන. පැනලා දැන් ඒ පාරත් බැරි වුණා. ඊට පස්සේ ඇමතිවරු කියනවා මේක හරියන්නේ නැහැ මරන්න කොහොමද කියලා. ඊට පස්සේ මේ හොරෙන් ගිහලා සිරියාන් ගබඩාවේ ඇඳ ආසිය හැංගිනවා කඩුව තියාගෙන. බෝධි මේ කවුද රජ්ජුරුව එනවා. ශ්‍රියාංගබඩේ දොර අරිනවා. ඇරලා ඇවිල්ලා දැන් මට අර ගාතාව කියන්න හොඳයි කියලා. ඇඳ යට මොකෙක් හිටියත් ඕ කරන වැඩේ නම් හරියන්නේ නැහැ කියනවා. තොට මේ වැඩේ හරියන්නේ නැහැ කියපු ගමන් කොල්ල එනවා ඇඳෙන් එළියට. ඇඳ යටින් එළියට ඇවිල්ලා කඩුව තාත්තා ළඟ තියලා අනේ මම මේ කරපු දේ වලට මට සමාවෙන්න. එතකොට රජ්ජුරුවන්ට කියවපු දෙන්නේ අනේ මගේ ආචාර්යයන් වහන්සේ මගේ අනාගතයේ කොච්චර දෙක්කද මාව රැකගන්න මොන තරම් මං වෙනුවෙන් කරලාද. ඊට පස්සේ එවලෙම අත්අඩංගුවට ගන්නවා. එවලෙම පිටුවහල් කරනවා. කල්ල කියනවා මම මරුණට පස්සේ වරෙන් තෝ පැත්ත පලා තින්නේ නැහැ කියලා පිටත් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහරජ ඔය විදියටයි ඒ කාලේ කුමාරවරුන්ව හැදුවේ කියලා. තේරුණේ දැක්කද බුදු කෙනෙක් අවවාද කළත් හරි විදිහට අවවාදයල්ලුවේ නැහැ මේ සෝවන් වෙන්න පින තිබිච්ච කෙනා.
ඉතින් ඒ නිසා මේ ධර්මය කියන එක ඒකේ ආශ්චර්යය තියෙන්නේ ඒ ධර්මයේ ගන්ට ඒ කෙනාගේ තියෙන දක්ෂතාවයත් එක්කයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේකේ වදාලා මේ සත්වයා කිලුටු වෙනවා. පූර්ණ කස්සප කිව්වා මේ කිලුටු වෙන්න හේතුවක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද? සත්වයා කිලුටු වෙන්න හේතුවක් තියෙනවා කිව්වා. ඒ තමයි කිව්වා රූපේ සැපයක් තියෙන එක. විඳීමේ සැපයක් තියෙන එක. සංඥාවේ සැපයක් තියෙන එක. සංස්කාරේ සැපයක් තියෙන එක. විඥානයේ සැපයක් තියෙන එක කිව්වා හේතුව. ඒ නිසා ඒකට ඇලෙනවා. ඇලෙන නිසා කිලුටු වෙනවා කිව්වා. ඇලුන් නැත්තම් කිලුටු වෙන්නේ නැහැ. බලන්න එක තැනක තියෙනවා අර ඒ පුරාණ ඉසිදත්ත කියන මේ ශ්‍රාවකවරු ගැන තියෙනවා. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒගොල්ලන්ගේ විස්තරය කියලා ඒගොල්ලන්ගේ ගුණ කියලා. ඒගොල්ලෝ ගුණ රැස් කරගෙන අනේ ස්වාමීන් අපි ඊට වඩා විශේෂ කැපවීමක් කරනවා කියන මොකද්ද කියලා අහනවා. අනේ අපිට ආසාව හැරීට කරන්නේ කොසල් රජුරුවන්ගේ අන්තපුරේ දෙවීන් ආංශේලා මේ ඇතා උඩන වාඩි කරන එකයි ඇතාගෙන් බිමට බස්සන එකයි කිව්වා. කිව්වා අනේ ස්වාමීනි අපි රස්සාව කරද්දී ඒ කුමාරිල ළඟට ආවම ඒ වෙලාවේ වැහුම් අරපු සඳුන් කරඬු වගේ කිව්වා. සුවඳ විහිදෙනවා කිව්වා. අතින් ඇල්ලුවාම පුළුන් වගේ කිව්වා. අතින් අල්ලලා උඩට ගිහිල්ලා වාඩි කරවනවා කිව්වා. ආයි අපි බස්සවනවා කිව්වා. අපි ඒගොල්ලන්වත් රැක්කා. අපේ හිතත් රැක්කා කිව්වා. ඉතින් එක්කදී හිත රැකලා තියෙන්නේ මොකෙන්ද? ධර්මයෙන්නේ. ධර්මයෙන් නොලැබුණා නම් ඒ හිත ටික ඔක්කොම කිලුටු වෙන්නේ නැද්ද? බලන්න නොකිලිටි හිත පවත්වන්න ධර්මයේ උදව් කරපු හැටි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහාලි මේ සත්වයා කිලුටු වෙලා යන්නේ මේ ආස්වාදී ඇති කරන දෙයකට ආසා කිරීමෙන් කිව්වා. ඊර්වසි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එතකොට ස්වාමීනි සත්වයා පිරිසිදු වෙන්නේ කොහොමද? ඔන්න මහලි අහනවා සත්වයා පිරිසිදු වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ආනකට කියනවා මහලි රූපේ අර සැපයක් තියෙන නිසානේ ඇලෙනවා කිව්වේ. ඊට පස්සේ කියනවා රූපේ ඒකාන්ත සැපයක් තිබ්බනම් සැපේම බැසගෙන තිබ්බනම් දුකේ බැසගෙන නොතිබුණා නම් මේ රූපේ මිනිසුන්ට එපා වෙන්නේ නැහැ කිව්වා. මේ රූපේ දුකයි මහලිය කිව්වා. මේ රූපේ දුකක් තියෙනවා කිව්වා. මේ රූපේ දුකේ බැසගන්නවා කිව්වා. සැපේ නොබැසගන්න අවස්ථා තියෙනවා කිව්වා. ඒ නිසා මේ සත්වයන්ට රූපේ එපා වෙනවා. එපා වුණාම ඒක ඇල්ම නැතු වෙනවා. ඇල්ම නැතුණාම නිදහස් වෙනවා, පිරිසිදු වෙනවා කිව්වා. මේ විදිහට සත්වයා හේතු නිසා පිරිසිදු වෙනවා කිව්වා. එතකොට කිව්වා මොකද්ද? මේ රූපය කලින් කිව්වා රූපේ සැප තියෙනවා. ඒ සැපේ නිසා ඇලෙනවා. ඊට පස්සේ මේක කිව්වා ඒ රූපේ ඒකාන්ත සැපයක් නැහැ කිව්වා. එහෙනම් මේ රූපේ තියෙනවනම් යමක් ඒක පරිවර්තනශීලී සැපයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කාමසුඛය ගැන කොහොමද? අල්පාස්වාදෙන් යුක්තයි. අල්ප වූ ආස්වාදෙන් යුක්තයි. බොහෝ දුක් සහිතයි. කාම ගැන විස්තර කළ තියෙන්නේ අල්පාස්වාදෙන් යුක්තයි. ගොඩාක් දුක් තියෙනවා කියලා. ඒ කාමයේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමා තියෙනවා. උපමාවල තියෙනවා මේ එකක විස්තර කරනවා බලුපැටියෙකුට මස් කටුවක් දුන්නා වගේ කියලා. කාමයේ කියන්නේ ඒ බලුපැටියා ඒ මස් කටුව හපහපා ඉඳි යාගෙම විදුරු මහතුාල වෙනවා. ඒ විදුරු මහින් ගලන ලේම තමයි ආස්වාද විඳින්නේ මස් කටුවෙන් කියලා හිතාගෙන. එතකොට මේ බලුපැටියෙක් මස් කටුවක් සූප කරනවා වගේ කිව්වා.
සාමාන්‍ය මනුස්සයාගේ තියෙන කාම සැපි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමයි කිව්වා මේ කාම සැපේ මස් කුට්ටියක් උකුස්සෙක් ඩැහැගෙන යනවා වගේ කිව්වා. ඒ උකුස්සා මස් කුට්ටිය ඒ උකුස්සාගේ කටේ තියෙනකන් අනිත් උකුස්සෝ පන්නනවා, කොටනවා, කොට කොටා පන්නනවා. ඊට පස්සේ ඒ මස් කුට්ටිය අතහරිනවා ඒ උකුස්සා. අතහැරියට පස්සේ වෙන උකුස්සෙක් ඒ මස් කුට්ටිය අල්ල ගන්නවා. එතකොට අනිත් උකුස්සෝ ඒකට තමයි මේ ඒ උකුස්සාට තමයි කොටන්නේ ඒ වගේ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමී මේ ගිනි අඟුරු ගොඩක් වගේ කිව්වා. ගිනි අඟුරු ගොඩක තියෙනවා මිනිස්සේ කකමැති වෙඳෙද්දි සැපයට කැමැති වෙඳෙද්දි ගිහිල්ලා ගිනි අඟුරු ගොඩක දානවා වගේ කිව්වා කාම නිසා. කාම නිසා මිනිස්සු මොනතරම් ඇඬුව කඳුලෙන්ද ඉන්නේ. ඇඬුව කඳුලෙන් ඉන්නවා කාම බන්ධන නිසා. හූල්ල හූල්ල ඉන්නවා, දුකසේ සුසුම් හෙලෙලා ඉන්නවා. මරණින් මත්තේ අපාගත වෙනවා ඒ කාම සැපෙත් එක්ක. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ නොඑක ආකාරයට මේ කාමේ ආදීනව පෙන්වා තියෙනවා. එතකොට මේ රූපේ ගැන කියද්දි තියෙනවා රූපේ දුකෙන් යුක්තයි කියනවා. ඒකාන්ත සැපයක බැහැගෙන නැහැ කියනවා රූපේ. ඒ නිසා මේ රූපේ එපා වෙනවා කියනවා. නිබ්බින්දෙය එපා වෙනවා, කලකිරිනවා. එපා වුණාට පස්සේ එපා වෙච්ච දේ තමයි ආ අතාරින්නේ. එපා වුණාම ඒක අතාරිනවා. දැන් අපිට දැන් ඒකයි මේ දැන් ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ධර්මයේ මේ නුවණ පහළ වෙන්න මාර්ගයක්. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්ත වූ ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල් කරගත්තු දැක්මක් තියෙන්න ඕනේ. එතන දෘෂ්ටිය කියන්නේ දැක්මක්. දැක්ම කියලා කියන්නේ තමන්ට ජීවිතය ගැන තේරුම් ගත්ත කෝණේ. තමන් ජීවිතය ගැන වටහාගත්තු තැන දැක්ම කිව්වේ. ඒක මිත්‍යා දෘෂ්ටිය නම් එතන මොකුත් නැහැ. සම්මා දිට්ඨියක් නැහැ. එතන දුක ගැන ඥානිකුත් නැහැ. දුක හටගන්නේ තෘෂ්ණාවෙන් කියලා දන්නේත් නැහැ. දැන් මේක කියන දැන් බලන්න කොච්චර පැහැදිලිද කියලා. රූපේ ආස්වාදේ තියෙනවා කිව්වා. සැපේ තියෙනවා කිව්වා. වේදනාවේ සැපේ තියෙනවා කිව්වා. සංඥාවේ සැපේ තියෙනවා කිව්වා. සංස්කාරේ සැපේ තියෙනවා කිව්වා. විඥානේ සැපේ තියෙනවා කිව්වා. එතකොට මිනිස්සයාට මොකද වෙන්නේ? මේ සැපේට එයාගේ හිතේ ආසාව උපදිනවා කිව්වා. ආසාව උපදුනාට පස්සේ හිත ආසාවත් එක්ක එකතු වෙනවා කිව්වා. ඒක කිලුට කිව්වා. එහෙනම් කිලුට පැද්දිවි මොකෙන්ද? ආසාවත් එක්ක එකතු වීමෙන්. එතකොට මේකෙදි බුදුරජාන් වහන්සේ දේශනා කළා රූපී දුක තියෙනවා කිව්වා. ඒකාන්ත සැපේක නැහැ කිව්වා. එතකොට ඒ දුක තේරුණාම යා රූපේ කලකිරෙනවා කිව්වා. කලකිරුණම ආතාරිනවා කිව්වා. ආතාරිම තුල යා පිරිසිදු වෙනවා කිව්වා. එහෙනම් යා තෘෂ්ණාව ආතහැරීමෙන් තමයි පිරිසිදු වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ රූපේ ඒ දුක ගැන පෙන්නන්ට තමයි මේ සතර සතිපට්ඨානයක් අපට කියා දීලා තියෙන්නේ. කායානුපස්සනාව. දැන් කායානුපස්සනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කයි තියෙන ඇත්ත ස්වභාවය විමසා බලන්ට කියලා. එතකොට මේ කයි ඇත්ත ස්වභාවය හැටියට පෙන්වා දෙන්නේ කයි ආදීනව පැත්ත, ආස්වාදි පැත්ත නෙමෙයි. ඇයි ආදීන පැත්ත පෙන්වා දෙන්නේ? කයි කොටස් කොටස් කර කර වෙනම බලන්න කිව්වා. ඊළඟට ධාතු ස්වභාව වශයෙන් වෙනම බලන්න කිව්වා. ඊළඟට ඉරියව් වෙනම බලන්න කිව්වා. ඊළඟට ඇටසැකිල්ල මරුණට පස්සේ කුණු වෙලා ඇටසැකිල්ල වෙනකන්, ඇටසැකිල්ලක් වෙලා පොළොටම පස් වෙනකන් නව සීවතිකයක් හැටියටම බලන්න කිව්වා. මේ හැම එකෙම කිව්වේ මොකද හේතුව? අපි නොතේරුණාට අපි හිතින් මේ කය වැළඳගෙන ඉන්නේ. කය හිතේ පිහිටුවාගෙන ඉන්නේ.
එතකොට අපි මැරෙන්නේ මේ වැල ආශාවෙන් වැළඳගත් රූපයෙන් යුක්තව. ආශාවෙන් වැළඳගත් විඳීමකින් යුක්තව. ආශාවෙන් වැළඳගත් සංඥාවකින් යුක්තව. ආශාවෙන් වැළඳගත් සංස්කාරයකින් යුක්තව. ආශාවෙන් වැළඳගත් විඥානයකින් යුක්තව. බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා, මහණෙනි මිනිස්සු මොහොද 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 කියනවා. සාගරේ සාගරේ කියනවා. සාගරේක නෙමෙයි කිව්වා. ඒක ලොකු වතුර ජලාශයක් විතරයි කිව්වා. ඒක සාගරේ නෙමෙයි කිව්වා. සාගරේ කියන්ට උනේ මේ ඇහැට කිව්වා. ඇහි කිව්වා ආශාව නැමැති රැලි නංගෝ නංවා ඉන්නේ. සාගරේ කියන්ට උනේ කනට කිව්වා. කනේ කිව්වා ආශාව නැමැති රැලි නංගෝ නංවා ඉන්නේ. සාගරේ කියන්ට උනේ නාසයට කිව්වා. නාසය කිව්වා රැලි නංගෝ නංවා ඉන්නේ. සාගරේ කියන්ට උනේ මේ දිවට කිව්වා. කන්ට ආශා කරපු දේවල් ගැන රැලි නංගෝ නංවා එනවා කිව්වා. සාගරය කියන්නේ මේ ශරීරයට කිව්වා. රැලි නංගෝ නංවා එනවා කිව්වා. සාගරය කියන්නේ මේ හිතට කිව්වා. මේකේ නානා ප්‍රකාර දැති මෝරු කිඹුල්ලු වගේ භයානක අකුසල් තියෙනවා කිව්වා. අකුසල් මේකේ පීන පීන තියෙන්නේ කිව්වා. මේ ඇසකන නාසය දිවකය මනස කියන ආයතන හය නැමැති සාගරේ අකුසල් නැමැති මිනි මෝරු දඟල දඟල ඉන්නේ කිව්වා. පීන පීන ඉන්නේ කිව්වා. එතකොට යම් කිසි කෙනෙක් මේ සාගරයේ මේ ඇස අවබෝධ කළොත් එයා රැලි සහිත රළ සහිත දැති මෝරු සහිත බිහිසුණු සැඩමතුන් සහිත සාගරයෙන් ඉදිරියට ගියා කිව්වා. බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා. එතකොට ඒ අර ආශාව ද එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මහලිට, මහලි මේ විඳීම විඳීම ඒකාන්ත සැපයක් විතරක් තිබ්බනම්, විඳීම සැපේම බැසගෙන තිබ්බනම්, මේක දුකේ බැසගෙන නොතිබුණා නම් මිනිසුන්ට එපා වෙන්නේ නැන්නේ කිව්වා. එක්තරා අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි උඹලා මේ හොඳ බේරිලා බේරිලා තියෙන අවස්ථාවක් කිව්වා. ච පස්සායතනික කියලා නිරයක් තියෙනවා කිව්වා. නරකයක්, නරකාදියක්. ඒකේ ඇහැට යමක් දැක්කොත් දුකක් විතරමයි කිව්වා. කයට යමක් ඇසුනොත් දුකක් විතරමයි කිව්වා. නාසයට යමක් ආග්‍රහය වුණොත් දුක විතරයි කිව්වා. දිවට යම් රසයක් ලැබුණොත් දුක විතරයි කිව්වා. කායට යම් පහසක් ලැබුණොත් දුක විතරයි කිව්වා. එයි මේ කතාබස් කරන්න මේ වගේ කතා කරන්න වෙලාවක් ඊතර නෑ කිව්වා. ඒ වගේම තියෙනවා කිව්වා දෙවුලුවක්. ඒ දිවි ලෝකයේ ඇහින් යම් රූපයක් දකී දියට සැපේ විතරමයි කිව්වා. කලින් යම් ශබ්දයක් අසද්දී සැපේ විතරමයි කිව්වා. නාසයෙන් ආග්‍රහණය කරද්දී සැපේ විතරමයි කිව්වා. දිවෙන් රස විඳිද්දී සැපේ විතරමයි. කයින් පහස ලැබද්දී හිතෙන් හිතද්දී සැපේ විතරමයි. එයාට මේක තේරෙන්නේ නැහැ කිව්වා. මෙතන එහෙම නෙමෙයි කිව්වා. මෙතන පේන්න ප්‍රකටව සැප දුක දෙකම තියෙනවා කිව්වා. මෙතන සැපත් ප්‍රකටයි කිව්වා. දුකත් ප්‍රකටයි කිව්වා. නුවණැත්තාට ස්වල්ප සැකය සැපයයි බොහෝ දුකයි පේනවා කිව්වා. ඒ නිසා මහණෙනි අප්‍රමාද වෙන්න මෙතන තමයි තැන කිව්වා. ඊට පස්සේ කිව්වා මහණෙනි ශාස්ත්‍රඥ වහන්සේත් ඔබට මොන ගැහුණා කිව්වා. ඔබට පැවිද්දත් ලැබුණා කිව්වා. දැන් ඉතින් ඔබ ධර්මීය හැසිරෙන්න කිව්වා. ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ ඒ උන්වහන්සේ ඒ වදාළ ඒ ධර්මයෙන් උන්වහන්සේ පැහැදිලි කළ දුන්නා අපි පත් වෙලා තියෙන
අසරණ භාවය. ඒ අසරණ භාවය අපිට තේරුන්නේ නැත්නම් අපිට මේකේ බරපතල තේරෙන්නේ නැමං කිව්වේ ඔබට. අපිට ඇහෙන්නේ ධර්මය විතරක් නෙමෙයිනේ, බොරුත් ඇහෙනවා, කේලනුත් ඇහෙනවා, පාරිස වචනත් ඇහෙනවා, හිස් වචනත් ඇහෙනවා. එතකොට අපිට තෝරගන්න බෑ, අපිට මේ ඔක්කොම මේ බොරු මේ මේ පරිස වචන මේ හිස් වචන කියලා අපිට තෝරගන්න බෑ. අපි මේ ඔක්කොම ගන්නවා. ඔය අතරේ ධර්මයත් ඇහෙනවා. නමුත් අපේ හිතේ තියෙන රාග සහිත හිතක් නිසා, ද්වේෂ සහිත හිතක් නිසා, මෝහ සහිත හිතක් නිසා වැඩිපුර සංවේදී වෙන්නේ අකුසලේ. එතකොට මොකද වෙන්නේ? අකුසලේ මතක හිටිනවා. නමුත් නුවණ වඩන්නා වූ යම් වචනයක් ඇද්ද මේක මතක හිටින්නේ. මේක මතක හිටින්නේ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අර අකුසලයට මෙයා යට වෙනවා. ඒකයි මේ අපි මේ ධර්මයේ ඇහුවට ඒ ධර්මයේ හරියට අපිට පිළිහිට ගන්න අමාරු. ඇයි? හේතුව මේක මතක් වෙන ප්‍රමාණය වැඩි. ඊළඟට මේක මතක් වෙන්න නම් අර අකුසලයට ප්‍රතිචාර නොදක්වන හිතක් වමනයි. අකුසලයට ප්‍රතිචාර නොදක්වන හිත කියලා කියන්නේ ගුණේ වැඩුණු හිත. ඒකයි මං ගුණවන්ත වෙන්න ඕනේ කිය කියන්නේ. ගුණවන්ත හිත තමයි අකුසලයට ප්‍රතිචාර දක්වන්නේ නැතු වෙන්නේ. එතකොට ගුණවන්ත හිත ලේසියෙන් කුසලයට යනවා. අකුසලයට ප්‍රතිචාර දක්වන හිත කුසල් මැඩගෙන අකුසලයට යනවා. කුසල් මැඩගෙන අකුසලයට යනවා. එතකොට හානියක්මයි, විපතක්මයි. එතකොට කුසල් මැඩගෙන අකුසලයට යන්නේ ගුණයක් නැති හිත. ගුණවන්ත හිත එහෙම නැහැ, අකුසල් මැඩගෙන කුසලයට එනවා. එතකොට අකුසල් මඩින්න හැකියාවක් ඉන්නේ ගුණයකින්. ඒ ගුණයක් නැත්තම් අකුසල් මඩින්න බෑ. එතකොට ගුණයක් කියන එක මං හිතන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් ඒකාත්මිකම එක විදිහට පුරුදු කරනවා කියලා කියන්න බෑ. නමුත් අපි පුරුදු කර යුතුම එකක් ගුණවන්තකම් කියන ඒවා අපි පුරුදු කර යුතුම එකක්. ගුණවන්ත මනුස්ස ලෝකෙදී නම් අපිට ගුණවන්තකම හැටියට මූලිකම පදනම වෙන්න ඕනේ අපේ මනුස්ස ධර්ම. මනුස්ස ධර්ම නැතුව ඒ කිවිම සාමාන්‍ය මනුෂ්‍යයාට උපනා කරන මනුස්ස ගුණ ධර්ම අපිට නැත්තම් අපිට ඊට එහා එකක් කවදාවත් උත්තරී මනුස්ස ධර්මයක් ලැබෙන්නේ නැහැ. මනුස්ස ධර්මයන්ගෙන් උට වඩා ශ්‍රේෂ්ඨ උදයක් ලැබෙන්නේ. මනුස්ස ධර්මයන්ගේ පිහිටපු එක්කෙනාට තමයි ඒකට යන්න අවස්ථාව තියෙන්නේ. එහෙම නැත්තම් නැහැ. ඒ නිසා දැන් බුද්ධ කාලේ නම් අපිට බුදුරජාණන් වහන්සේගේ අනුභවය තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ. උන්වහන්සේ ශාස්ත්‍රූවරයෙක්. ඒ කිව්වේ ශාස්ත්‍රූ සම්පත්තිය සර්වඥතා ඥානයේ ලැබුවාත් එක්කම ලැබිච්ච එකක්. උන්වහන්සේ බෝධි මූලයේ ඉඳලා සර්වඥ සම්බුද්ධත්වයට පත් වෙනකම් ශාස්ත්‍රූ බවට පත් වුණා. ඒ ශාස්ත්‍රූ බවට පත් වෙලා උන්වහන්සේ ලෝකෙ ගැන වැඩිපුර නොසිතා, බුදු වෙෂෙන් ලෝකෙ ගැන නොබලා උන්වහන්සේ මන්දෝත්සාහී වුණානේ. මන්දෝත්සාහී වෙච්ච අවස්ථාවේ සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා ආරාධනා කළානේ මේ ලෝකයට ධර්මය කියන්න කියලා. ආන්නේ වෙලාවේ උන්වහන්සේගේ මේ බුදු නුවණ උන්වහන්සේ පාවිච්චි කළා. උන්වහන්සේ ඉන්ද්‍රිය පරව පරියත් ඥාණයෙන්, ආසියානුස ඥාණයෙන් යුක්තව බුදු ඇසින් ලෝකෙ දිහා බැලුවා. අන්න ශාස්ත්‍රු සම්පත්තිය. ඒ නිසා මේ කාලේ අපිට අඟුලිමාල ඒ වගේ අඹපාලි ඒ කාලේ එහෙම වුණා නම් ඇයි අද බැරි කියලා එහෙන් ගන්න බෑ. ඇයි? ඒ කාලේ ශාස්ත්‍රු සම්පත්තිය. ඒකේ ශාස්ත්‍රුන් වහන්සේට විතරයි ඒ ශාස්ත්‍රු සම්පත්තිය තියෙන්නේ. ඉතින් ශාස්ත්‍රු සම්පත්තිය උන්වහන්සේ පිළිටලා හිටිය නිසා ඒ කාලේ උන්වහන්සේට බණින්ට ආපු මිනිස්සු මාර්ගඵල ලැබුවා. ඒ මොකද හේතුව? ඒ මිනිස්සුගේ අභ්‍යන්තරයේ තියෙන කුසල් ඉස්මතු කළ ගන්ට ඕනේ වචනේ දාන්න උන්වහන්සේ දන්නවා.
දැන් අපි ගත්තොත් අපට සාමාන්‍ය ලෝකේ මිනිසයන්ටත් තිය හැකියාව පොඩ්ඩක් තියෙනවා මේ විදිහට. කෙලෙස් උපද්දවන්න වචන දාන්න දන්නවා. කියනවා අරයාගේ බලන්න මං යාම හිතේ එයාගේ ආසාව අවසල ගන්න ඔන්න බලන්න කියලා වර්ණනා කරලා අවසල ගන්න බැරිද? පුළුවන්. අර මිනිස්සුන්ට මං කීంతి ගස්සන්න බලන්න ඕනේ මං කියන්නම් කියලා අපිට පුළුවන් වචනේ දාන්න අරයාගේ ක්‍රෝධයේ පඩ් ගාලා ඇවිලින්න. වචනේ දාන්න පුළුවන් රාගය විසෙන්න. වචනේ දාන්න පුළුවන් මුලා කරන්න. රාග දෝෂෙම ප්‍රහාණ කරන වචනේ දාන්න දන්නේ. ඒක පුළුවන් සාස්ත්‍රුන් වහන්සේට විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලේ චරිත දිහා බලලා ඒ කාලෙහිම නම් ඇයි මේ කාලේ කියලා අපිට කියන්න බැරි එකයි. දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ඒ බුදුරජාණන් වහන්සේට විතරමයි ඒක පුළුවන්. දවසක් ඔය බුදුරජාණන් වහන්සේ ඔය උදේනි නගරයට වැඩපු වෙලාවේ චණ්ඩපද්දෝත කියන රජුරෝ මිනිසුන්ට නියෝගයක් දුන්නා භාග්‍යවතුන් වහන්සේ උදේනි නගරයට වඩිනවා. ඒ පිළිගැනීමේ උත්සවයට සියලු දෙනා එන්න ඕනේ 9000ක් දඩ කියලා. එතකොට මිනිස්සු ආවා මහා ජනකායක්. ඒ ආවේ බුදුරජාණන් වහන්සේට පැහැදිලා නෙමෙයි. දඩ ගෙවන්න බයි. ඔය පිරිස අතරේ හිටියා ආනන්දයන් වහන්සේගේ යාළුවෙක්. ඉතින් ආනන්දයන් වහන්සේ ඒ යාළුවාට කිව්වා මට හරි සතුටි ඔයත් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා නේද කියලා ඇහුවා. අනේ මොන පැහැදිලාද කියලා ඇහුවා. මට මේ දඩ ගිවා ගන්න බැරුව මම ආවේ කිව්වා. එතකොට බුදුරජාණන් ආනන්දෙන් වහන්සේට සංවේගයක් හටගත්තා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේක කිව්වා. කියලා කිව්වා ස්වාමිනී අර අසවල් කෙනා මගේ මිත්‍රයෙක්. මේ කෙනා පැහැදුනොත් මෙයාට ගොඩාක් හිතසුව පිණිස පවතී කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කුටියට ගිහිල්ලා දොර වසාගෙන ඒ ආනන්දෙන් වහන්සේ යම් කෙනෙක් ගැන කිව්වා නම් ඒ කිනාට මෙච්චිත පැතිරෙව්වා. මෙච්චිත පතුරුණකට මෙයාට ඉන්න බැරි වුණා. මෙයාට හිටපියෙන් ඉන්න බැරි වුණා. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ කියා බුදුරජාන් වහන්සේ හොයාගෙන ආවා. එතකොට බුදුරජාන් වහන්සේ යා දිහා බැලුවා අර බුදු ඇසින් බලද්දි පෙවුණා මෙයාටත් සෝවන් වෙන්න පින තියෙනවා. ඒ පින ඉස්මතු වෙන්නේ යම් වචනයකින්ද? දැන් මං කිව්වේ ඒකයි. අපේ හිතේ ද්වේෂය උපදින්නේ යම් වචනයකින්ද? ඒක අපිට ඇහිච්ච ගමන් ද්වේෂය එනවා. මේ සාන්ති ඉන්න මිනිස්සුන්ගේ සුටුස්කල අවසන් දෙබැරිද අපිට? පුළුවන්. හිතේ අපිට තියෙන රාගියම් විදියකින්ද ඒකට අදාළ වචනේ අහපු ගමන් ඇවිස්සෙනවා. බය තියෙන යම් විදියකින්ද ඒකට අදාළ වචනේ අහපු ගමන් නැගිටලා එනවා කෙලෙස්. ඒ වගේ අවබෝධයට වමනා කරන ගුණේ තියෙන යම් තැනකද ඒක අවසල ගන්න වචනේ අපිට බෑ. ඒක පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි. ඉතින් උන්වහන්සේ ධර්ම කතාව කළා. ඒ ධර්මය අහපු ගමන් අරියසෝවම් ඵලයට පත් වුණා. එතකොට අපිට පේනවා පින්වත්නි අද කාලේ තින්න පුළුවන් මාර්ගඵල ලබන්න පින්තින අය. හැබැයි ඒ විදිහට වචනේ ඉස්මතු කළ දෙන්න කෙනෙක් නෑ. එහෙනම් අද කාලේ අපි පරිස්සම් වෙන්න ඕනේ මොකද්ද? මාර්ගඵල ලබා ගන්නට පින් තිබුණත්, ශ්‍රද්ධාවක් ඇති කරගන්න පින් තිබුණත්, සෝතාපන්න ඵලයට පත් වෙනකම්ම ඒක ස්ථිර නෑ. ඒ කියන්නේ මේ තියෙන ශ්‍රද්ධාව ස්ථාවර වෙච්ච එකක් නෙමෙයි. මේ ශ්‍රද්ධාව ලෞකිකයි. ඊළඟට අපිට තියෙන සීලෙ ලෞකිකයි. ලෞකිකයි කියලා කියන්නේ අපේ මේ ලෝකයේට යටත් එකක්. අපේ තියෙන ශ්‍රද්ධාවත් එහෙමයි. සීලෙත් එහෙමයි. වීරියත් එහෙමයි. නුවණත් එහෙමයි. යම් දවසක අපි සෝවාන් ඵලයට පත් වුණොත් ඒක ලෝකෝත්තරයි. ඒ ශ්‍රද්ධාවක් ඇද්දී ශ්‍රද්ධාව ලෝකෝත්තරයි.
යම් සිහියක් ඇද්ද සිහිය ලෝකෝත්තරයි. වීරියක් ඇද්ද වීරිය ලෝකෝත්තරයි. ඊළඟට සමාධියක් ඇද්ද සමාධිය ලෝකෝත්තරයි. ප්‍රඥාවක් ඇද්ද ලෝකෝත්තරයි. ඒ ලෝකෝත්තරයි කියන්නේ මොකද? ඒකට ලෝකෙ කිසි කෙනෙකුට බලපෑම් කරන්න බෑ. අපි ගත්තොත් මොන කෙනෙක් සෝවාන් වුණා කියමු. සෝවාන් වෙච්ච කෙනාට ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටනවා පුංචියට හරි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටියාම ඒක දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකෙ කාටවත්ම චංචල කරන්න බෑ. වෙනස් කරන්න බෑ. නැති කරන්න බෑ. ඒකයි එකට ලෝකෝත්තරයි කියන්නේ. අපි සාමාන්‍ය දැන් උපද්දවාගෙන ඉන්න ශ්‍රද්ධාව එහෙම එකක් නෙමෙයි. මේක ලෞකිකයි, පුණ්‍ය භාගීයයි, පිනට නැඹුරු වෙච්ච එකක්. එතකොට මේ පුණ්‍ය භාගීය ශ්‍රද්ධාව තියෙන්නේ සත්පුරුෂ ආශ්‍රයේ පවත්තයි. යම් දවසක සත්පුරුෂ ආශ්‍රයේ පවත්වා ගන්න බැරුව බැරි වෙලාවත් සත්පුරුෂයෙක් කියලා හිතාගෙන අසත්පුරුෂයෙකුගේ ආශ්‍රයට වැටුණොත් හානි වෙන්නේ අර ශ්‍රද්ධාවට. එයා දන්නේ නැහැ හානි වෙන බව. හානි වෙන්නේ අර සීලෙට, හානි වෙන්නේ වීරියට, හානි වෙන්නේ ප්‍රඥාවට. එහෙනම් අපිට මේ ධර්ම මාර්ගයේ හොඳටම දියුණු වෙනකන් අපේ තියෙන ශ්‍රද්ධාව ගැන අපි උදං අනන එක වැරදි. අනේ මන්නම් හොඳට ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ, මට ඒ ගැන බයක් නැහැ කියලා කියන්න හොඳ නැහැ. ඇයි හොඳ නැත්තේ? ඒක ආස්ථාවර එකක්. අස්ථාවර දේවල් ගැන නිකන් මේ උදං අනන එක අපේ මෝඩකමක්. ස්ථාවර උදයක් ගැන නම් උදං අනුවට කමක් නැහැ. ඒකට ස්ථාවර උදයකට අභියෝග නැහැනේ. ඒ කියුවේ ලෝකෝත්තර ගුණධර්මයන්ට අභියෝග නැහැ. ඒ ලෝකෝත්තර ගුණධර්මයක් කවුරුරි පිටවා ගත්තද ඒක ලෝකේ කාටවත් නැති කරන්න බෑ. දැන් සමහරු මගේ ළඟට ඇවිල්ලා කියනවා, "නේ ස්වාමිනි, මං සෝවාන් වුණා කියලා." මොකෝ යා ස්වාන් වුණා නම් ඉතින් මට කිව්වට වැඩක් නැහැ. ඔයා ළඟ තියේවි. හැබැයි ඔයා නැත්තම් ඔයා හිතෙන් හදාගත්ත එකක්. ඒක කරුණු සහිතව පරිසරයේ ප්‍රශ්න එනකොට ඔයාට මේක නැති වෙලා යයි. වේලාසනී මංසෝවාන් කියලා ටික කාලයක් ගිහලා ඒක නැතුණාට පස්සේ ඔයාට මේ ලැජ්ජාව. ඊට වඩා හොඳයි ඔයා මොකක් හරි ලැබුවා කියලා හිතනවා නම් කාටවත් නොකියා ඉන්න. ඒක තමයි සාමාන්‍යයෙන් මම කියන්නේ. එතකොට එයාටම තේරුම් ගන්න කාලය විසින් තේරුම් ගන්නවා ඇත්ත එකක් නෙමෙයි නම් පහර කනවාමයි. මේ මාර රාජ්‍යේ පහර නොකින කෙනෙක් හොයන්න බෑ. පහර කනවාමයි. එතකොට පහර වැදිලා නොවෙනස තියෙනවා නම් ඇත්ත එකක්. එතකොට ඒ ඇත්ත සද්ධාව ලෝකෝත්තරයි. ඒ ලෝකෝත්තරකව සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට පීඨන සද්ධාව. අපි ඒකයි කියන්නේ ඔබට හොඳට මතක තියාගෙන අපි පාවිච්චි කරන වචන වල රටාව. අපි කියන මුල ඉඳලා මේ සෝතාපට්ටිංග සමාදන් වෙන්න කියලා. සමාදන් වෙන්න කියන එකේ තේරුම මොකද? අපි ළඟ නෑ ඇති කරගන්න උත්සාහ ගන්නවා කියන එකයි. සමාදන් වෙනවා කියන්නේ ඒක. සෝතාපට්ටිංග පිහිටියා නම් පිහිටියා. ඒ කිවි දැන් ගහක කොළේ ගහක් මුල් ඇදගෙන පොළවේ මුල් ඇද්දා නම් හොඳට මුල් ඇද්දා නම් ගහ පිහිටියා. ඊට පස්සේ ගහ පැලවෙනවා. එහෙම නැත්තම් ගහ නිකන් නම් තියෙන්නේ පොළව උඩ හයියෙන් කුණගක් ආවම ගහ ඉවරයි. ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගය යන කෙනෙකුට මේ නිකන් අපි මේ නැති ಗುಣ තියෙනවා කියලා හිතාගෙන උදං අරණ එක නම් අන්තිම අනතුරුදායකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ දේශනා කළ මේකෙදි සත්‍යයා අපිරිසිදු වෙන්නේ හේතු සහිතව. හේතු සහිතව අපිරිසිදු වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවර කරගන්නට පාප මිත්‍රි වාසය කරන්ට එපා, ඊළඟට සුදුසු ප්‍රදේශක වාසය කරන්ට,
මේ ධර්ම මාර්ගයේ ඉවසීමෙන් පුරුදු කරන්ට, ඉවසීම ඇති කරගන්ට කාලම නොයෙක් විස්තර තියෙනුනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ මොකද තමන්ට යම්කිසි ලැබිලා තියෙනවා නම් යම්කිසි පිනක්, ඒක නැති නොවේවා කියන අදහස. ඒ බුදුරජාන් වහන්සේගේ කරුණාව. ඒ කියන්නේ අපට යම්කිසි යහපතක් උදා වෙලා තියෙනවා නම් ඒක නැති නොවේවා කියන අදහස. ඒකට නේද උන්වහන්සේ එහෙම දේශනා කරන්නේ, අසත්පුරුෂ ආශ්‍රිත යන්න එපා, අසත්පුරුෂ ධර්මය ශ්‍රවණය කරන්න යන්න එපා කීකේ. ආන්න එතකොට තමයි ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ විස්තර කරනවා මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ දුකේ බැස ගන්නවා. ඒ දුකේ බැසගන්න බව දැනගත්තාම තමයි මිනිස්යා මේ කෙරේ කලකිරෙන්නේ. කලකිරුණාම යා ඒක අතාරිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවානේ, දැන් ධර්මාරය උගන්වනවා මේ ධර්මයේ හොඳට දියුණු කරද්දී යථා භූතං පස්සති කියලා. ඒ කියන්නේ හටගත්තු දේක තියෙන ඒ ස්වභාවයම දකිනවා. දැක්කොත් මොකද වෙන්නේ? නිබ්බින්දති, කලකිරිනවා. කලකිරුණොත් මොකද වෙන්නේ? විරජ්‍යති, ඇල්ම නැතු යනවා. ඇල්ම නැතුනොත් මොකද වෙන්නේ? විමුච්ඡති, නිදහස් වෙනවා. නිදහස් වීමෙන් තමයි සත්වයා පිරිසිදු වෙන්නේ. අන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ රටාව විස්තර කරන්නේ. එතකොට ඒකට අපට උවමනා කරන මම කිව්වේ සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා සමාධිය වෙන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත වූ සමාධියයි. එහෙම නැත්නම් ඒක සම්මාදි සම්මා සමාධිය නෙමෙයි. ඉතින් ඒ නිසා එහෙම වුණාම අර සම්මාදිට්ඨිය හොඳට නැති වුණොත් මොකද වෙන්නේ? පුද්ගලයා සාමාන්‍ය මූලාවටපත් වෙලා කාලයක් යනවා එයාට ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්නට. දැන් බුදුරජාන් වහන්සේ කාලේ මිනිස්සුන්ගේ හැකියාව තිබ්බා. ඒ හැකියාව නිසා තමයි මිනිස්සු සාමාන්‍ය ඥානවන්තයි. දැන් අපි ගත්තොත් අර ඔබ දන්නවා ඇති අර කාලාමයෝ කියන පිරිසක් වාසය කරන කේසපුත්ත කියන නියම්ගමෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ තේ ගමට වැඩියා. ඒ වෙනසක අනේ ස්වාමීනි නානා ප්‍රකාරයි මේ ගමට එනවා කිව්වා. එක කොට්ටාංශයක් ඇවිල්ලා කියනකෝ මම කියන එක තමයි ඇත්ත, අර අනිත් අය කිව්ව බොරු කියලා ඒගොල්ලෝ යනවා කිව්වා. ඊට පස්සේ තුමාමේ සවස්රමණ කණ්ඩායමක් එනවා කිව්වා. ඇවිල්ලා ඒගොල්ලෝ කියනවා කිව්වා අපි කියන එකයි ඇත්ත, අනිත් ඒවා බොරු කියලා. තව කුටසක් එනවා කිව්වා අපි කියන එක ඇත්ත, අනිත් ඒවා බොරු කියලා. එතකොට එකම මිනිස්සු තමයි මේක අහන්නේ කීප දෙනෙකුගෙන්. එතකොට බුදුරජාන් වහන්සේට මේගොල්ලෝ කියනවා අනේ ස්වාමීනි අපිට හරි සැකයක් හටගත්තා, කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හොයාගන්න බෑ කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ කාලාමේනි සැක උපද්දවන්ට උනේ තැනමයි ඔය සැක ඉපදුනි. සැක කළ යුතු තැනමයි ඔය සැක කළේ කිව්වා. ඒ නිසා මේ අපේ පරණ පොත්වල මෙහෙමයි තියෙන්නේ කියලා කියනවා ගණ්ඩිපා කිව්වා. ඒ විදිහටම මා අපි අහලා තියෙන්නේ මෙහෙමයි කියලා කියප එක ගන්නත් එපා කිව්වා. පරම්පරාවෙන් ආවේ මෙහෙමයි කියලා කිව්වට ගන්නත් එපා කිව්වා. මේ කියන එක නනම් හරි දැනුගත් කෙනෙක්, සම්භාවනීය කෙනෙක්, ඒ නිසා මේක අපි ගන්නට වටිනවා කියලා එහෙම ගන්නත් එපා කිව්වා. ඉතින් මේ විදිහට උන්වහන්සේ විස්තර කළා. අන්තිමට මේකෙදි දැන් ඔන්නම විස්තරයක් යනවා. ඔන්න අපිට අහන්න හම්බ වෙන්නේ කොහොමද මේ කාල වෙනකොට බුදුරජාන් වහන්සේ තමන් කියපු එකත් පිළිගන්න එපා කිව්වා කියලා. ඔන්න අහන්න හම්බ වෙන්නේ එහෙමයි. තමන් කියපු එකත් නරක නම් අතාරින්න කියලායි. නරක එකක් කියද බුදු කෙනෙක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කාලාමයන්ට කියනවා කාලාමයන්ි තමන්ම විනිශ්චයකට එන්න මෙන්න මේ විදියට. ලෝභය කියන එක අපේ හිතේ හට ගන්නවා. ඒක හටගත්තාම ගොඩාක් අයට සිද්ධ වෙන්නේ හානියක්ද යහපතක්ද කියලා ඇහුවා.
කාලාමයන්ගෙන් මිනිස්සුන්ගෙන් ඇහුවා ඕගොල්ලෝම තීරණය කරන්න හානියක් කියුවා. එතකොට ඒකට බාහිර සාක්ෂිකාරිය ඕනේ නැහැ. තමන්ගේම අත්දැකීම තමන්ගේ සාක්ෂියයි. ලෝභය හට ගැනීමෙන් හානියක් වෙනවා. ඊට පස්සේ ඇහුවා ද්වේෂය, ක්‍රෝධය, වෛරය මේවා හටගත්තාම කෙනෙකුගේ සිතේ එයාට හානියක්ද ලාභයක්ද කියලා ඇහුවා. අර මිනිස්සු කිව්වා ස්වාමීන් යාට හානියක් කිව්වා. ඊට පස්සේ ඇහුවා කෙනෙකුට තියෙනව නම් මුලා වෙන සුළු බව, රැවටෙන බව, රැවටෙන සුළු බව, රැවටෙන සුළු බව එයාට හානියක්ද නැද්ද කියලා ඇහුවා. මෝහේ අනේ හානියක් කිව්වා. එහෙනම් එයාට ඒ හානිය ලෝභ ද්වේෂ මොහ නැති කරන්නා වූ ධර්මයක් කියා දුන්නොත් යාටික වාසියක් නැද්ද කියලා ඒකමයි ස්වාමිනී වාසිය කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝභ ද්වේෂ මොහ ප්‍රහාණය කරන ධර්මයක් ඉගන්නවා කියලා එකයි ඒකෙන් විස්තර කළේ. එතකොට ඒ විදිහට අපි ධර්මය අහන්න නැතුව මෙව කරගන්න ගියොත් මොකද වෙන්නේ? කාලයක් යද්දී අපිට ධර්මයේ සම්බන්ධයෙන් නිර්මල ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න තියෙන එක තමයි අපිට නැතු යන්නේ. ඒ නිසා පින්වත්නි අපි හිත පහදවා ගන්න එක තමයි කරන්න ඕනේ. මොකද හිත පහදවාගෙන ඉල්ලින් තමයි අපිට මේ පින්ක දැන් ඔන්න නැත්තම් කාලයක් පින් කරපු අය ඉන්න පුළුවන් හිත පහදවාගෙන නැතුව, තේරුමක් නැතුව. ඔන්න කාලයක් යනකොට කවුරු හරි කියනවා පින් කරන්න එපා, සංසාරෙ දිග්ගැහෙනවා. මේ භයානක සංසාරයට වැටෙනවා පින් කර කර හිටියොත්. ඒ නිසා පින්නම් කරන්ට එපා, කුසල් කරන්ට කියලා කියනවා. එතකොට මෙයා ඕක ගන්නවා මේක හරි කියලා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ මතයක්ද වෙන කෙනෙකුගේ පුද්ගලික මතයක්ද? වෙන කෙනෙකුගේ පුද්ගලික මතයක්. එයා සරණ යනවා. ඊට පස්සේ ආර පින් කර කර හිටියාද ඒක අතාරිනවා. එයා බුද්ධ දේශනාවට දාලා බලන්ට දක්ෂ වෙලා නැහැ. ආන් ඒකයි දේශනාව, බුද්ධ දේශනා දරා නොගැනීම අවාසිය. බුද්ධ දේශනාව දරාගෙන හිටියොත් ඒක වෙන්නේ නැහැ. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම මෙහෙම මේ දීර්ඝ සංසාරය යනවා පින් කළොත් සමහරු ඉන්නවා එහෙම හිතාගෙන අනී අපි දැන් පින් කරන්නේ අතෑරියා සසර දිග් ගැසෙනවා. ඒ මොකද හේතුව? එයා පටිච්ච සමුප්පාදී දන්නේ නැහැ. චතුරාරි සත්‍ය දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සුලඟවත් වැදිලා නැහැ. එතකොට සුලඟවත් වැදිලා නැතුව හිටියොත් එයාට සරණ පිහිටන්නේ නැහැ. සරණක් නැහැ. ඒ කියන්නේ එක එක මතත් එක්ක දෝලණය වෙන චරිතයක්. අන්‍යයන්ගේ මත මැද්දේ පරඬලක් වගේ යහට මෙහාට දෝලණය වෙනවා. එක්කෙනෙක් තර්කානුකූලව යමක් කිව්වම ඒ පැත්තට හැරෙනවා. තව කෙනෙක් තර්කානුකූලව යමක් කිව්වම ඒ පැත්තට හැරෙනවා. එයාටම කියලා පිහිටපු ශ්‍රද්ධාවක් නැහැ. ඒක එයාට කියලා ඒකයි මම කියන්නේ ශ්‍රද්ධාව රඳින්න නම් සත්පුරුෂ ධර්මයක් සේවනය කර කර ඉන්න ඕනේ කියලා. ආන් මේ සත්පුරුෂ ධර්මයේ මේ බුද්ධ දේශනා සේවනය කර කර ඉන්න ඕනේ. මේ සේවනය කර කර ඉඳලා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ආශ්‍රය කරගෙන එකපාරට අපිට මේ මාර්ගේ යන්න පුළුවන් කට්ටිය ඒ කාලේ ගියා. බුදුරජාණන් වහන්සේ කාලේ එතර වුණා. මේ කාලේ අපිට මේ බොහොම සුළු දෙයක් තියෙන්නේ. මම තේරුම් ගත්ත හැටියට නම් අඩු ගණනේ දෙවියන් අතරටවත් උපදින්න අවස්ථා මිනිස්යන්ට තියෙනවා නම් බොහෝ මිනිස්සු ඒකත් නැති කරගන්නවා. මොකද දෙවියන් අතරටවත් යාගත්තොත් මාර්ගඵලලාභී ශ්‍රාවක දෙවිවරු, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මනුස්ස ලෝකෙින් දෙද්දී ධර්මය පුරුදු කළා දෙවියන් අතරට ගීපුවා ඉන්නවා දිව්‍ය ලෝකේ. ඒගොල්ලෝ ආශ්‍රය කරන්නවත් සත්පුරුෂ ආශ්‍රය නැති වෙනවා. මේ පාර වැරදුනොත්. එතකොට ඒක නොවරදින්න තමයි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ධර්මය සරණ යන්න, ශ්‍රාවක සංඝයා සරණ යන්න කියලා. මේ සරණ යෑමේදී ඒ හරි ලස්සන පැහැදිලි කරලා දීලා තියෙනවා ඔය ධර්මයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ ධර්මයේ බහා බැලිය යුතුයි කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ අදහන ධර්මයේ ඒ බහා බැලිය යුතුයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට ගැලපෙනවාද කියන එකයි. අහන එක චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් ඒක ගන්න කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයයි කියලා.
අහනේක චතුරාර්ය සත්‍යයට ගැලපෙනවාද කියලා බලාගන්නට නම් යා දැනගන්න ඕනේ මොකක්ද එහෙනම්? චතුරාර්ය සත්‍යයිනේ. චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් එයාට එක එක මාර්ග කියයි, මේක කරන්ට මේක කරන්ට මේක කරන්ට කියලා ඒ එක එක දේවල් කර කර ඉන්න වෙයි. ආර්ය සත්‍ය දන්නේ නැත්නම් ඒ ආර්ය සත්‍ය ඒකයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. උන්වහන්සේ මා පිරිනිවන් පාන්ට කිට්ටු කළා දේශනා කරන්නේ. දේශනා කළා මේ ආනන්දේ තථාගතයන් වහන්සේ මේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කළා කිව්වා කරුණු 37ක්. සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉද්ධිපාද, පංචින්ද්‍රිය, පංචබල, සප්ත බුද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මහණෙනි මම මේක දේශනා කළේ කිව්වා. ආනන්දෙන් මාසේ ආනන්ද මේක දේශනා කළේ. මේ බෝධිපාක්ෂික ධර්ම ගැන සැක තියෙන කවුරුවත් මේ මෙතන ඉන්නවාද කියලා විමසා බලන්න කිව්වා. මහණෙනි මේ මේ කියාපු බෝධිපාක් සතිසප්පට්ඨාන ගැන, සම්‍යප්පදාන වීරිය ගැන, ඉද්ධිපාද හතර ගැන, පංචින්ද්‍රිය ගැන, පංචබල ගැන, සප්ත බොජ්ජංග ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක තියෙන කවුරුත් ඉන්නවාද කියලා. ඊට පස්සේ බුදුර ආනන්දයන් වහන්සේ වදාලා ස්වාමීනි හරි ආශ්චර්යයි, මෙතන කවුරුවත්ම නැන්නේ සැක තියන අය කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දිය ඔබ ඔය කියන්නේ ප්‍රසාදයෙන් විතරයි කිව්වා. චිත්ත ප්‍රසාදයෙන් ඔබ ඔය කියන්නේ. මම මේ හැමෝගෙම හිත පිරිසිඳ දැක්කා, මෙතන පුතජන කවුරුත් නැහැ කිව්වා. එතකොට බලන්න එහෙනම් මේ නිසක භාවයට පත් වෙන්නේ ධර්මයේ මාර්ගඵල ලැබුව කෙනා විතරයි. ඒතකම් එයාට සැකේ හානි කරන්න පුළුවන්. ඒ නිසා එයාට තියෙන ලොකුම රැකවරණේ තමයි මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා කිරීම හිත පහදවාගෙන ඉන්න එක. ඒකේ පාඩුවක් නෑ. සාමාන්‍යයෙන් මාර්ගඵල නොලැබුව අය පහදවාගෙන හිටියනි. දැන් අපි ගමු කවුද අර මේ චත්තමානවක අපූර්වට හිත පහදවාගෙන හිටිය අර ගාථා තුන අහගෙන හොරු ගහද්දි ඒ මෙනෙහි කරගෙන හිටියනි. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ චත්ත කුමාරයාට කිව්වා මෙහෙම මේ ගාථා තුන ඉගෙන ගන්න කියලා. මේ ත්‍රිවිධ රත්නේ වන්දනා කරන ගාථා තුනයි පංචශීලී පිහිටුවලා මියාම පිටත් කළා. ඔන්න හොරු කට්ටි මේ කොල්ල වල්ලා ගත්තා. ඉතින් මේ ළමයට හිතක් පහළ වෙන්න එපා. අනේ මේ බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා මට ආවේ උන්වහන්සේට මෙච්චර ඉරිදි බල තියෙනවා මට පොඩ්ඩක් මතක් කළේ නෑනේ මේ පාර යන්න එපා කියලා. අද නම් එහෙම හිතෙනවනේ මිනිසුන්ට. බලන්න ඒ කාලේ වෙනස එකයි. ඒ මිනිස්සු ගහද්දි බරද්දි මරද්දි අරකම මෙනෙහි කර කර හිටියා. ආන් ඒකයි ගුණේ කියලා කියන්නේ. ඊට පස්සේ චත්තමානෝක ගෙල උපදුනේ කොයි දෙවියන් අතරේ. ඊට පස්සේ ආවනේ මේ දිව්‍ය ලෝකෙ ඉඳලා අවිල බුදුරජාන් වහන්සේ වන්දනාමාන කළා මාර්ගඵල ලැබුවා. ඒ නිසා පින්වත්නි මේ මගඵල ලැබනවා කියන්නේ අපේ හිතේ ආශාවට ගන්න පුළුවන් එකක් නෙමෙයි. හිතේ ආශාවට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඇඳුමක් ඇඳුමක් ගන්න පුළුවනි. මොනවා හරි එකක් කාලා කන්න බොන්න පුළුවන්. හිතේ ආශාවට ගමන බිමනක් යන්නත් පුළුවන් හිතේ ආසාවට. මාර්ගඵල නම් හිතේ ආසාවට ගන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ හිතේ ආසාවට නෙමෙයි ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිතේ වැඩෙන ගුණී ප්‍රමාණයටයි. ඒක වෙන්නේ ගුණී ප්‍රමාණයටයි. එතකොට ගුණවන්තකම අපේ ජීවිතවල දියුණු වෙලා තිබුණොත් සමහර විට අපි මේ ආත්මෙම හිස් සති මරින එකක් නෑ. එබැයි ගුණවන්තකම දියුණු වෙලා නැත්තම් මේ ආත්මෙත් අපි අසාර්ථකයි. එමයි ඕක වෙන්නේ. ඒ නිසා මේ ආශාව තිබිච්ච පමණින් ගන්ටත් බෑ, සීලවන්ත වෙච්ච පමණින් ගන්ටත් බෑ, සමාධියක් තිබුණ පමණින් ගන්ටත් බෑ. ප්‍රඥාවෙන්ම තමයි මේ කටයුත්ත වෙන්නේ. එතකොට ප්‍රඥාවන්තයා මනාකොට ප්‍රඥාවේ ප්‍රඥාවම දියුණු වීමෙන් වෙන්නේ. ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ ගුණ නැතුව. ආන් ඒකයි මේකේ තියෙන රහස. මනුෂ්‍යයාට මතක ශක්තිය කියන්නේ ප්‍රඥාව නෙමෙයි.
දැන් අපි කිව්වා අපිට ඔන්න ඉගෙන ගන්න දේ මතකයි. මතකය කියන්නේ ප්‍රඥාව නෙමෙයි. ඒක ස්මරණේ. අපි කිව්ව ප්‍රඥාව කියන්නේ ඒක නෙමෙයි. ප්‍රඥාව කියන්නේ මේ කුසල් අකුසල් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් හැකියාව. ඒ කුසල් අකුසල් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් හැකියාව තමයි ප්‍රඥාවේ මුල. ඒ කුසල් අකුසල් වෙන් කරලා හඳුනා ගන්න බැරි නම් එයා අතාරිනවා. ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය උනත් අපි ගම් කෙනෙකුට හරි ආසයි මේ ධර්මය ඉක්මනට අවබෝධ කරගන්න ඕනේ කියලා. එයාට බයකුත් තියෙනවා කියමු මේ සංසාරය ගැන. බයකුත් තියෙනවා ඒ නිසා ආසයි. එයාට කවුරුර කියනවා මෙතන නම් හරියන්නේ නැහැ ආසවත්තන්ට යන්න. ගියාම ඉක්මනට මාර්ගඵල ලැබෙනවා මම නම් ගිහිල්ලා කරගත්තා කියනවා. එතකොට මෙයාට ආසාව නිසා ඉක්මනට මේක කරගන්නටත් ඕනේ කියන අදහස නිසා මෙයා යනවා. දැන් මෙයාට හරි විදිහට ධර්මයකුත් පිළිහෙලා නැහැ. ධර්මයක් දන්නේ නැහැ දැන් මෙයා. මෙයා ගිහිල්ලා භාවනාවක් ඉගෙන ගන්නවා. එතකොට මෙයා භාවනා කරගෙන ගිහින් මෙයාගේ හිත සාන්ත භාවයටපත් වෙනවා. එතකොට එයා කියනවා ඕ එයා දැන් පල්ලියටපත් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා හිතනවා හරි දැන් මම අවබෝධයටපත් වුණා. නමුත් එයා පුතඥාන දන්නේ නැහැ. දන්නේ නැහැ. ඇයි දන්නේ මොකද දන්නේ නැත්තේ? මොකද්ද නැත්තේ යාතුල එතකොට? ප්‍රඥාව. ප්‍රඥාව නැත්තේ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? ධර්මයේ දන්න අයත් එක්ක කතා කරද්දී බුද්ධ දේශනාවක් වෙන කෙනෙක් කියනවා. කිව්වම මෙයාගේ අත්දැකීමට වඩා දේශනාව වෙනස්. එතකොට එයා කරන්නේ දේශනාව ප්‍රතික්ෂේප කරනවා. අනේ ඌ අහල වැඩක් නෑ අපි ඌ නැතු ලස්සනට මේක කරගත්තා කියලා. බැලුවම නැත්තේ. ඊට පස්සේ නැත්තේ මොකද්ද යාගේ? තිසරණී. අන්තිමට යා නැති කරගෙන තියෙන්නේ මොකද්ද? තිසරණී. තිසරණීත් නැති කරගෙන ඔහොම කාලයක් ඉන්නවා. දැන් එයා දන්නේ නෑ එයාගේ සිතෙන් බුදුරජාණන් වහන්සේට විරුද්ධ දේවල් කිය වෙනවා. එද එක එක්කන එයා විවේචනය කරනවානේ. ඔයා ඔහොම කළා හරියන්නේ නෑ. ඕක ඔහොම නෙමෙයි තියෙන්නේ. මෙහෙමයි කියලා කිව්වම එයා ඒ තමන්ට තමන්ව රැකගැනීමේ ආශාවෙන් දැන් එයාට තියෙන දැන් මම මාර්ගයටපත් වුණා හෝ ඵලයටපත් වුණා කියලා කිව්වා කියමු. ඇත්ත කෙනාට ඒක ගැටලුවක් නෑ. ඇත්ත නැති කෙනාට ඒක ආරක්ෂා කිරීමේ අභියෝගයක් තියෙනවා. එයා මොකද කරන්නේ? තමන් මාර්ගඵල ලැබුවා කියන මතේ තහවුරු කරගන්න අරව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනකට ප්‍රතික්ෂේප වෙලා යන්නේ ශාස්ත්‍රුන් වහන්සේව. ප්‍රතික්ෂේප වෙලා යන්නේ ධර්මය. ප්‍රතික්ෂේප වෙලා යන්නේ ශ්‍රාවක සංඝයා. අන්තිමට මෙයා මරණාසන්න වෙනකට අර අකුසලේ නිසා සමාධි නැතු යනවා. සමාධියත් එක්කනේ රැවටිලා ඉන්නේ. ඒව නැතු යනවා. පිටට කියන්නත් බෑ දැන්. දැන් මෙයා දන්නේත් නැහැ මෙයාගෙන් අකුසල් වුණා කියලා. අවිද්‍යාව තුල කොහොමද මේක පේන්නේ? මේක පේන්න නම් විද්‍යාව පහළ වෙන්න ඉබේ යම් ප්‍රමාණයකට හරි. පේන්නේ නැහැ. සමාධිය නැහැ. පේන්නේ නැහැ. අන්තිමට මැරිලා ගිහින් එක්ක නිරේ යනවා. විශේෂයෙන් නිරේ තමයි යන්නේ. ඊට පස්සේ ඔන්න තිරිසංගපායි එක්ක යනවා. ඊට පස්සේ ගිහිල්ලා උපදිනවා. තිසරණ මාත්‍රයක් අහන්ට නැති ආගමක ඔන්න අන්තිම ප්‍රතිපලයි. ඒව නිසයි ඒ වගේ අනාගතයේ අනතුරුදායක රටාවක් තියෙන නිසා තමයි අපිට අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ පණින්ට පෙර සිතා බලනු. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. ඕවා කියලා තියෙන්නේ කටකහනවට නොවේ. ඉතින් ඒ නිසා මේක බොහොම හොඳට නෝනින් කල්පනා කරලා තේරුම් ගන්න යන්න තියෙන එකක්. කලබලයට හදිසියෙන් එහෙම කරගන්න බෑ මේක. ආසාව තිබ්බට බෑ. මේක කරගන්න ඕනේ ගුණවන්තකමක් මතමයි. එහෙනම් අපි කලබල නම් හදිසි නම් අපි ඇති කරගන්න ඕනේ මොනවද? යහපත් ගුණධර්ම. ඉවසීම, කරුණාව, දයාව. සමහර කෙනෙක් හිතන්නේ මට ඉවසීමක් තියෙනවා ඒකත් හරි. ආසමාන මට කරුණාවක් තියෙනවා ආ මගේ හරි. තමන්ට ගුණධර්ම වැඩුණා කියලා හිතාගෙන ඉන්න. ඒක ඊළඟ හානි. ඊට පස්සේ තමන් ගැන අවධානය යොමු කරන්නේ.
මම කිව්වේ ඒකයි මේ තියෙන ඕනෑම ගුණධර්මයක් නැසෙන්ට වැඩි වෙලාවක් යන්නේ මං එක දන්න හාමුදුරුවමක් හිටියා උන්වහන්සේක ආරණ්‍යයක උන්වහන්සේ ඒ කාලේ හරියට මවුගුණ කියනවා අනේ අම්මට සලකන්ට තාත්තට සලකන්ට කිකේ කවි කියනවා මිනිස්සු අඬ අඬ අහන්නේ අම්මා සත්ත ගැන කියන මිනිස්සු අඬ අඬ කවි අහනවා ඔහොම වෙලා ඒ කෙල්ලක් ඇවිල්ලා මේ කෙල්ලත් එක්ක පැටලුණා පැටලිලා සිවුරු ඇරියා සිවුරු ඇරලා වින්කල දාගත්තා දැන් ඒ නෝනාගේ පැත්ත ගත්තේ දැන් අම්මට බනිනවා ලස්සන වචනවලි ඇයි මේ අම්මාට සලකන්ට කිය කියා ඇඬූ කඳුලින් කවි කුවි කෙනා මේ කෝයි මව ගුණ හැබැයි එකක් නම් තමන් තුළ හැබෑටම නම් ඒ අම්මා කෙරේ ආදරයක් තිබුණේ ඒක තියෙන්ටි පෑ දිගට මෙහෙනම් අන්තිමට අම්මට නිකන් නින්දනීය වචනවලින් ගරහලා අම්මව එලෝනවා මම්මි දන්න චරිතයක් කියන්නේ එතකොට කෝ සාමාන්‍යයෙන් දෙමාපියන්ට සැලකීමේ ගුණවත් ස්ථාවරෝ තියාගන්න බැරි වෙලානේ ඉතුරුව මොනවද ඉතින් ඒ නිසා එබඳු ආකාරයට වෙනස් වෙලා යන ලෝකෙක තමන්ට ආරක්ෂාව තියෙන බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්මයි ඒ නිසා පින්වත්නි අපි නිකන් ඉන්න වෙලාවට උනත් මට බුදුරජාණන් වහන්සේගේ සරණයි මම සරණ යමි කියලා මෙනෙහි කරන්න දක්ෂ වෙන්න මට ධර්මයේ සරණයි මට මම ධර්මයේ සරණ යමි කියලා අපි කිව්ව නාන්ට යතත් මෙනෙහි කිරීමෙන් පාඩුවක් නැහැ වතුරුණනයින්දී තිසරණේ මෙනෙහි කළත් පාඩුවක් නැහැ මොකද මේ හැම එකක්ම ආරක්ෂාවට උදව් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේගේ දැන් අපි ගත්තොත් මේ තමන්ගේ හිතේ වුණ අකුසල් හට ගන්නවා අනේ මේ බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ අකුසල් නිසා කිලුටි වෙනවා කියලා මේ වෙන්නේ මේ කිලුටි වෙන්නේ හිත කියලා තමන්ට තේරුම් ගන්න බැරිද එතකොට ඊළඟට තමන්ම මෙච්චිත වඩනවා මෙච්චිත වඩලා වඩලා අකුසලේ දුරු කරගන්නවා මේ දුරු වෙන්නේ අකුසල් එහෙනම් මේ කුසල් වැඩුවාම අකුසල් දුරු වෙනවා නෙමෙයි කියලා බෑනේ එතකොට තමන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙනෙහි කළා ඒක ඒ වගේ තමන්ගේ පැත්තෙන් තමන්ට උදව්වක් වුවමනමයි බාහිරෙන් ඔබට මේ ලැබෙන්නේ බාහිර උදව්ව බුදුරජාණන් වහන්සේ වදාලා බාහිර අංගයක් හැටියට ගත්තොත් බාහිර සත්පුරුෂ ආශ්‍රයේ තරම් බාහිරෙන් උදව් වෙන වෙන අංගයක් නැහැ කිව්වා එතකොට ඔබට මේ ලැබෙන්නේ ඒක අභ්‍යන්තර අංගයක් හැටියට ඒක තමන්ගේ ඇතුලේ තියෙන දේවල් අපි ඇතුලේ තියෙන දේවල්ට අපි හිතන්නේ අපේ හෘද පෙසර එක ගන්නට තියෙන්න ඕනේ සීනි ටික ගන්නට තියෙන්න ඕනේ සීනි මෙවන් අපි හිතන් ඉන්නේ නේද කොලෙස්ටරෝල් නැතුව තියෙන්න ඕනේ මෙවන් අභ්‍යන්තරෙන් අපට උදව් කරන අංග හැටියට අපි හිතන් ඉන්නේ නම් බුදුරජාන් වහන්සේ වදාලා අභ්‍යන්තරයේ උදව් කර අංගය හැටියට යෝනිසෝ මානසිකාරේ තරං අපිට ಉಪකාරී වෙන වෙන එකක් නෑ කිව්වා. එතකොට අභ්‍යන්තරයෙන් උදව්වක් නැත්තම් Tamanට බාහිරින් මේ කතා සත්පුරුෂ ආශ්‍රය ලැබුණාට පළක් නෑ. බාහිරින් සත්පුරුෂ ආශ්‍රය ලැබුණාට පළක් නෑ. අභ්‍යන්තරයෙන් උදව්වක් නැත්තම්. අභ්‍යන්තරයෙන් උදව්ව තමයි බොහොම ඉවසගෙන ඒ ධර්ම කරුණු මේ විදිහට ගලපාගෙන කලබල නැතුව හිමින් හිමින් පුරුදු කරන එක මේක ආශාවෙන් ගන්න බෑ ආශාවෙන් ගන්න පුළුවන් නම් නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කළ මේකට ආශා කරන්න කිව්වා නමුත් මේක ආශා කළ පමණින් ලැබෙන්නේ එකතැනක දේශනා කළ මහණෙනි යමකට ආශා කරනවා නම් විරාගී නිවන පතන්න මහණෙනි කිව්වා ආශා කරන්න කිව්වා ඒ ආශා කරන්න කිව්වේ ඒ ආශා කරන දෙයට කැපවීම පිණිසයි එහෙම නැතු අනේ මට මේක කොහොම හරි කරගන්න ඕනේ කොහොම හරි කරගන්න ඕනේ කොහොම හරි කරගන්න ඕනේ කියලා නෙමෙයි ඉතින් ඒ නිසා පින්වත්නි අපි අර හොඳට මේක තේරුම් ගන්න ඕනේ තේරුම් අරගෙන මේ විශේෂයෙන්ම
මේ අපි කිලු දැන් ඔන්න අපි උදේ දේශනාවෙත් ඉගෙන ගත්තා බුදුරජාන් වහන්සේ වදාලා අපිට අබින්නම් අබින්නම් කිව්ව නිතර නිතර අපිට මේ ගැන කල්පනා කරන්න කිව්වා හිතන්න කිව්වා මෙනෙහි කරන්න කිව්වා මොකද්ද මේ සිත බොහෝ කලක් රාගින් දීග රත්තන් බොහෝ කලක් රාගින් ද්වේෂේ මෝහෙන් කිලුටු වෙලා ගියපු හිතක් අපි ළඟ තියෙන්නේ කියලා හරියට මෙනෙහි කරගත්තා නම් අපි ආඩම්බර කරන් ආඩම්බරකම් බැලුම බින්ද වගේ නැතු යනවා බැලුම් තියෙන්නේ බැලුම බින්දා වගේ උඩගුකන් නැතු යනවා හරියට මේක මෙනෙහි කරා නම් මේක බොහෝ කාලයක් රාගයෙන් දේශේ මෝහින් කිලුටු වෙච්ච හිතක් නේ කියලා මෙනෙහි කරන්න කිව්වා තමන්ගේ ජීවිතේ කුඩා වෙදී ඉඳලා මේ දක්වා බැලුවාම කිලුට පේන්නේ නැද්ද තමන්ට රාගයෙන් දේශයෙන් මොහයෙන් කිලුටි වෙන ස්වභාවයේ හිතක් මේ තියෙන්නේ කියලා එතකොට මේ රාගයෙන් දේශයෙන් මොහයෙන් කිලුටි වෙන හිතක් පරිහරණය කරද්දී එයා යම්කිසි විනාශයකටපත් නොවී ඉන්නනම් එයා තුල තියෙන්න ඕනේ මොනවාද ගුණධර්මමයි ගුණධර්ම තිබ්බොත් විතරයි එයා විනාශ නොවී ඉන්නේ ගුණධර්ම නොතිබුණොත් විනාශ වෙනවා මට මතකයි ඔය මම ඔය මේ විශ්වවිද්‍යාලය යන කාලවල එකතරා හාමුදුර කෙනෙක් මාත් එක්ක කිව්ව යහඳුරු එක්තරා දේශපාලන මතයක් දැරුවේ මාත් එක්ක කතා කරද්ද කිව්වා මේ මම අපිනම් අම්මා වුණත් නීතියට විරුද්ධන දඬුවම් දෙන්න ඕනි මම බැලු යකෝ මේ විරුද්ධාගෙන මෙහෙම කතා කරනවනි ඒ කියන්නේ පැවිදි වගේ හිටියට සාස්ත්‍රුණාසී මාක්ස්වාදී කාල් මාක්ස් එතකොට බලන්න ඉතින් එහෙම ලෝකයක් මේකේ තියෙන්නේ ඉතින් මම බැලුවා මේ පැවිද්ද මේ සාංගික දානවලටත් යනවා පිරිත්වලටත් යනවා බණවලටත් යනවා පුද්ගලික කතා කරද්දි සරණ ගිහින් තියෙන කාල් මාක්ස් අම්මා හරි දඬුවම් දෙන්න ඕනේ කිව්වා මම බැලුවා හරි පුදුමයි නේ මේ මවට සැලකීමකුත් නැහෙනි පියාට සැලකීමකුත් නැහෙනි එතකොට මේ එහෙනම් ලෞකික සම්මා දිට්ඨියවත් නැහෙනේ එතකොට රාග දේශ මොහින් කිලුටු වෙච්ච හිතක් තියෙන පුද්ගලයාට දෘෂ්ටියත් වැරදුනොත් අසත්පුරුෂ ධර්මයක් ශ්‍රවණය කරලා අසත් ධර්මයක් ශ්‍රවණය කරලා අයෝනිසුව මනසිකාරය යෙදිලා වැරදි දෘෂ්ටියකට ආවොත් මෞපියන් මරුවත් කමක් නැහැ මේ වැඩේ උදෙසා කියලා ඉවරයි නේද පැවිදි වෙච්ච අයටත් ඒක වුණා නම් ආයි මොකද කතා කරන්න තියෙන්නේ ඉතින් මම කිව්වේ අපි විශ්වවිද්‍යාලයෙන් ගාලේ අපි එක හිටපු අයට වෙච්ච දේවල් ඉතින් එහෙමනම් මේකේ තියෙන රටාවේ භයානකකම පින්පව් කියන මාත්‍රයක් විශ්වාස කරන්නේ එතකොට ඉවරයි නේද රාගෙන් කිලුටු වෙච්ච ද්වේෂෙන් කිලුටු වෙච්ච මෝහෙන් කිලුටු වෙච්ච හිතක් තියෙන පුද්ගලෙක් වැරදි දෘෂ්ටියක් වැටුණාට පස්සේ යාට හොයන්ටත් බැරි නම් ඒක ඒ දෘෂ්ටිය හරි කියලා ඒ දෘෂ්ටිය බලවත් ලෙස උපාදාන කරගෙනත් ඉන්නවනම් ඒ දිට්ඨි උපාදාන හිතේ තියෙනවනේ උපාදාන වෙලා යනවනේ උපාදාන කියන්නේ අහුවෙනවා මතවාද වලට අහුවෙනවා දැන් ගොන්න අපි කි මං කිව්වේ ලංකාවේ බුදුරජාන් වහන්සේ උපන්නා කියලා කවුරු හරි මතවාදයක් ගෙනාවා මේ හිතක ඇති වෙච්ච බලියක්. ඕක ලාමක හිත මොහිට පත් වෙන සුළුනි. මෝහ මූලික සිටිවිල්ලක් ඇති වුණා. මේක කිව්වා. දෘෂ්ටි උපාදාන කරගත් අහු වුණා. අන්තිමට මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ උපම්බිමටත් ගරහඬ ගන්නවා. ආයෙත් ශාස්ත්‍රුන් වහන්සේගේ උපම්බිමටත් ගරහලා කොහේ උපදීද ඊට පස්සේ ඉතින් මා අර මේ වැල්ලේ තමයි උපදින්න වෙන්නේ කාන්තාරවල හරි භයානකයි පින්වත්නි මේක අපි හිතනට වඩා හරිම භයානකයි මේ මිනිස්සුන්ගේ කතා බහ තුල තියෙන දේවල් ඒ නිසා මේකේ පරිස්සමෙන් ඉන්නවා කියන එක නම් හරි අමාරු එකක් හොඳට නොන නොතිබුණොත් ඉතින් නොනින් යුක්තව තමයි හොඳට හිත පරිස්සම් කරගෙන
මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට සීකරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඒව නැත්තම් මොනවා හරි දාලා කලම්බන්න ඕන තරම් ඉන්නවා. ඔළුව අවුල් කරලා දාන්න ඕනේ තරම් ඉන්නවා. ඇත්ත සත්‍ය නාමයෙන් ඕන තරම් බොරු කියනේ ලෝකේ ඉන්නවා. බොරු කියන ලෝකේ සියලු දෙනා කියයිද මම බොරු කියන්නේ මේව අහන්න එපා කියලා. මේ බුද්ධ දේශනාව තියන්නේ සියලු දෙනා කියන්නේ කොහොමද? ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤං. මේකමයි ඇත්ත අනිත්‍යව බොරු. මේකමයි ඇත්ත අනිත්‍යව බොරු කියලා දෘෂ්ටි පරාමර්ශනය කරගෙන. ඒ දෘෂ්ටි පරාමර්ශනය කරනවා කියන්නේ දෘෂ්ටි වලට බැඳිලා. මතවාද වලට බැඳිලා ඉන්නවා කියන එකයි. ග්‍රහණය වෙලා. එහෙම නොවේ සිටින්ට නම් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ දැනුමක් ඕනේ. දැන් අපේ වාසනාවට අපිට හොඳ ත්‍රිපිටකය කියවගන්න ලැබුණා. දැන් ඔබට ඉතින් අපි මේ බුද්ධ දේශනයි ගැන්වුවේ නැත්නම් ඔබටත් නෑනේ මොකුත්. එතකොට අපිට මේ ත්‍රිපිට බුද්ධ දේශනා කියවන්න ලැබුණා. ඉතින් ඒක අපේ මොකක් හරි සංසාරේ පුණ්‍ය විපාකයක්. පුණ්‍ය විපාකයක් තමයි අපිට මේ ධර්මයේ කියවන්න ලැබීම. ඊළඟට අපිට මේ ධර්මයේ කෙරෙහි හිත පැහැදුණු එක පුණ්‍ය විපාකයක්. හිත පහදගන්න තියෙන බාධා තමයි හැමතැනම තියෙන්නේ. ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න තියෙන බාධා තමයි හැමතැනම තියෙන්නේ. බාධාව කොහොමද වෙන්නේ මේ විදියටයි. අපි කියමු ඔන්න දෙන්නෙක් කියනවා යාළුවෝ දෙන්නේ. එක යාළුවෙ දෙන්නම ධර්මය අහන්න එනවා. එක්කෙනෙක් දෙන්නම හිත පහදවාගෙන ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා ඒ පහදුනාට යා සැකේ බහුලව ඉන්න එක්කෙනෙක්. එයා වෙන තැනකට යනවා. ගිහලා මුලාවටපත් වෙලා ඒක හරි කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ යා ට්‍රයි කරන්නේ මොකද්ද? තමන්ගේ අනිත් යාළුවත් ඒ ගොඩට ඇදලා ගන්නයි. පොඩ්ඩක් ඉන්න එක දවසක් අහන්න ගිය කී. එහෙම එකක් මේකේ නෑ. මේකේ සරණ කියනවනම් මේකේ විවෘත දෙයක්. මේකේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විවෘත දෙයක්. සැගවුණු දෙයක් නෙමේ බුදුරජාන් වහන්සේ වදාළ මහන්නේ මේ ධර්මයේ විවටෝ විරෝචති. විවෘත වුණාම බබලනවා. නෝ පටිච්චන්නෝ. සැගවුණාම බබලන්නේ නෑ කිව්වා. හිරු මඩල විවෘත වුණාම බබලනවා කිව්වා. සාද මඩල විවෘත වුණාම බබලනවා කිව්වා. ඊළඟට බුද්ධ වචනේ විවෘතුනා බබලනවා කිව්වා. සාමාන්‍ය ලෝකයේ බුද්ධ වචනේ තමයි ඉක්මනින්ම සැඟවෙන්නේ. ඇයි හේතුව? මිනිස්සු දෘෂ්ටිගතික වෙන්න නිසා. එතකොට මිනිස්සු දෘෂ්ටිගතික වුණාම දෘෂ්ටියකට හසු වුණාම හැමතිස්සෙම කැමති වෙන්නේ තමන්ගේ මතය කියා ගන්නටයි. ඒකයි මේකේ හානිය වෙන්නේ. එතකොට එහෙම නොවි මේ මාර්ගය යන්න නම් අපි මේ හොඳට දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ රටාව තුළ උන්වහන්සේ වදාළා මේ මිනිස්සයා පිරිහුණොත් පිරිහින්නේ හේතු සහිතව. මහලි ලිච්ච විට උන්වහන්සේ දේශනා කළේ පිරිහුණොත් පිරිහින්නේ හේතු සහිතව. මිනිස්සයා පිරිසිදු වුණොත් පිරිසිදු වෙන්නේ ඒත් හේතු සහිතව. එනම් හේතු සහිතව සත්වයා පරිහානියටපත් වෙනවා. හේතු සහිතව සත්වයා පිරිසිදු බවට පත් වෙනවා. එහෙනම් අපි මෙතෙක් කල් මේ සංසාරේ ආවේ හේතු ප්‍රති නැතුවද හේතු සහිතවද? හේතු සහිතව. එහෙනම් අපිට යන්න තියෙන්නේ මේ හේතු හැදෙනකන් මේක යන්න වෙනවා. මේ හේතු ප්‍රහාණය වෙච්ච දවසට මේක නිදහස් වෙනවා. ඒකයි මේ අනාත්ම ධර්මයක තියෙන ලක්ෂණේ. අනාත්ම ධර්මයක තියෙන ස්වභාවය තමයි මේ අනාත්මයි කියලා කියන්නේ. එතන ස්ථිර වූ නොවෙනස් වන යමක් නැහැ කියන එකයි. නමුත් හේතු නිසා හටගන්න හේතු නැතිවීමෙන් නැති වෙන ස්වභාවය තියෙනවා. හේතු නිසා හටගන්න දැන් ඇහැක හේතු නිසා හටගන්න හේතු නැතිවීමෙන් නැති වෙන ස්වභාවය තියෙනවා. කණි තියෙනවා, නාසී තියෙනවා, ශරීරී තියෙනවා. ඒ වගේම හිතේ තියෙනවා. ඒ වගේම තමයි මේ අපේ සංසාරයේ පුරුදුත් එක්ක ආපු රටාවේ ගුණධර්ම තියෙනවා නම් අපිට ගුණධර්ම සමූහයක් අපේ ජීවිතේ තියෙනවා නම් ඒ ගුණධර්ම උදව් වෙනවා ඊළඟ ගුණධර්ම දියුණු කරගන්න. ගුණධර්ම නැත්තම්
ගුණධර්මයන්ගෙන් උදව්වක් නෑ එයාට. ගුණධර්මයන්ගෙන් උදව්වක් නැති වුණොත් පරියාණී වළක්වන්න බෑ. ඒක ඒ නිසා මට මතකයි මම මගෙන් එක දවසක් මේ කවුද ඇහුවා මට මතක නෑ අහපු කෙනා අමාරු මොකද්ද මං කිව්වා සමාධියක් උපදවා ගැනීම එච්චර අමාරු එකක් නෙමෙයි. කැපවිලා මහන්සි වුණා සමාධියක් හදාගන්නත් පුළුවන්. අමාරු සත්පුරුෂෙක් වෙන එක. ප්‍රඥාව දුර තියෙන එකක්. හැබැයි සත්පුරුෂෙක් වුණොත් අර ඔක්කොම ලං කරගන්න පුළුවන්. දැන් බලන්න දේවදත්ත සමාධියක් ඇති කරගත්තා. අභිඥාත් උපදවා ගත්තා. ඉර්ධි ප්‍රාතිහාරේ පෑවා. නමුත් සත්පුරුෂත්වයෙන් ඈත. සත්පුරුෂත්වයේ සත්පුරුෂ බව ළඟ තිබ්බනම් එයා ප්‍රඥාවට ආසන්න කාරණයක් ඒක. එයා ප්‍රඥාවෙන් ප්‍රඥාවට කෙට්ටු වෙනවා. සත්පුරුෂකම නැති වෙච්ච නිසා තමන්ව හුවා දක්වා ගැනීමේ ආසාව ආවා. තමන්ව හුවා දක්වා ගැනීමේ ආසාව ආවට පස්සේ තමන්ගේ අභියෝගයට තරඟයට තෝරගත්ත පුද්ගලයා කවුද? තමන් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ. අන්තිමට හිතුවා ශාස්ත්‍රුන් වහන්සේ මරා දැම්මා නම් එතන මට හම්බ වෙනවන්නේ කියලා. රජපෞලි ක්‍රමයට හිතුවේ. රජවරුන් ගිහම වෙනවනේ. ඒ ක්‍රමයට හිතුවේ. දැන් එතකොට බලන්න මේ සත්පුරුෂ ගුණ ධර්මයක් ඇති කරගත්තා නම් සත්පුරුෂ බව ගොඩාක් උපකාරී වෙනවා. ඒ සත්පුරුෂ බව නැතිවීමෙන් රට රාජ්‍යවල පව නැති වෙනවා. අපි රටවල් වලටත් ඒක වෙනවා. ඉනිසින් සත්පුරුෂකම කියන්නේ මිනිස්යන්ට තියෙන ගුණයක්මයි. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ පින්වත්නි මේ සත්පුරුෂ ගුණ ධර්ම. ඒකයි සත්පුරුෂ ගුණ ධර්ම මේ කටින් ගන්න බෑ. මම සත්පුරුෂෙක් වෙන්න ඕනේ. මං සත්පුරුෂෙක් වෙන්න ඕනේ කියලා ගන්න බෑ. සත්පුරුෂ ගුණ ධර්ම හිත හිතා ඇති කරගන්න ඕනේ. සත්පුරුෂ ගුණ ධර්ම ඇති කරගන්න හොඳම දේ තමයි සරණ යාම. බුදුරජාණන් වහන්සේ සරණ යාම. ධර්මයේ සරණ යාම. මොකද හේතුව මේ ධර්මයේ මොන මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේකේ විස්තර කරන්නේ නැද්ද? සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනින්තු. සත්පුරුෂයන්ව හඳුනන සත්පුරුෂ භවයේ දක්ෂ සත්පුරුෂ ධහමේ හික්මුණු. මේ කියන්නේ මොනවද? ගුණධර්ම නේද? මේ ගුණධර්මත් එක්කයි තියෙන්නේ උඩඟුකමක් එක්ක නෙමෙයි. මං කිව්වේ ඒකයි. අපිට හරි විදියට මේක තේරුනොත් අපේ හිත කිලුටි වෙලා රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් තියෙන්නේ කියලා බැලුම බින්දා වගේ අපේ උඩඟුකම් නැතු යනවා. මොකද මේ කිලුටි වෙච්ච හිතකුත් තියාගෙන රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් කිලුටි වෙන නොමග යන හිතකුත් තියාගෙන ඉස්තාවර නොවුණු ශ්‍රද්ධාවකුත් තියාගෙන ඉස්තාවර නොවුණු සීලිකුත් තියාගෙන කඩාවැටෙන වීරියකුත් තියාගෙන හරියට පිටුවා ගන්න බැරි සීයකුත් ඇතුව හරියමන් සමාධියකුත් නැතුව ප්‍රඥාවකුත් නැතුව අපි ගැන ලකුණු දාගත්තොත් ඒක අපි ගැනම කරගන්නා වූ පුහු දෙයක් නේද? එහෙම නොවෙන්න නම් අපි හොඳට තේරුම් ගන්න උනේ ඒකයි. මේ ධර්ම මාර්ගයේ යද්දී මේ ගුණධර්මයන්ගේ පැත්ත වැඩිපුරම දානියම කළොත් අපිට රැකෙන්න තියෙන අවස්ථා වැඩි. ගුණධර්ම පැත්ත වැඩිපුරම කළොත් ආරක්ෂා වෙන්න තියෙන පැත්ත වැඩි. ගුණධර්ම පැත්ත අතහැරියොත් අනතුරු වැඩි. එතකොට ගුණධර්ම පැත්තගෙන අපි අතහැරලා වාසය කළොත් අනතුරු වැඩි. ගුණධර්ම පැත්තගෙන අවධානය යොමු කළා වාසය කළොත් ආරක්ෂා වැඩි. එහෙනම් අපිට තිසරණිය රැකෙනවා නම් අපි රැකෙන්නේ අපේ ගුණධර්ම ටිකයි. අපිට තිසරණිය අහිමි වෙනවා නම් අහිමි වෙන්නේ ගුණධර්ම නැති කමින්. ඒ නිසා මේ විදිහට අපි හොඳට මේක තේරුම් අරගෙන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන අපිට මේ පුරුදු කරගන්න ලැබීවා. සාදු සාදු.
සාදු. දම් සිහනද